අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑතිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පුරුදු පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ආරම්භ කිරීම කලින් මතක් කරන්න තියෙන්නේ මේ සුජිත් මේ ලැහැත්ති ගල තියෙන වයර් මාරු කරුවොත් සම්පූර්ණ අලුතෙන් වැඩ පටන් ගන්නවා. ඒ නිසා ප්‍රදීප මෑණියන්ට මම මේ මතක් කරන්නේ. ඒක අපි රිට්‍රීට් ඕගනයිසර්ට හැම වෙලාවෙම කියලා තියෙනවා. මේකට අත තියන්න එපා. අද තිබ්බොත් ඊට පස්සේ පටන් ගන්න දවසේ අපිට වාර්තාගත කිරීම කරගන්න බැරි වෙයි. ඒ නිසා සුද්ධ පවිත්‍ර කරන එක නම් අපි පිළිමි කෙරෙන්නේ නැහැ අපේ අතේ. ඒක ඉතින් අපේ ඇති. ඉතින් අර ගෑන කෙනෙක් ඇවිල්ලා අත ගන්නකොට මේකට අත තියන්නවා. ඔය මගේ කාමරෙත් මම ওই පිටරට ගිහලා යනකොට සුද්ධ කරලා තියෙනවා. අස් කරලා තියෙනවා. මං කියන්නේ ස්කෝලින් අස් කරලා තියෙනවා. මට ආවට පස්සේ මොනම දෙයක් කරගන්න බෑ. තිබ්බ දැන මොනවක් අත්තෑ. මට ඕන කරන්නේ බඩු දෙන්න දෙන දැන්පත් කරන එකනේ මට ඕන වෙලාවට අත දිගානකට ගන්න දෙන්නේ. ඉතින් ඒක නිසා මේ ගෙදර ඉන්න කාලෙත් මම බැනුම් ගන්නවා. දැනටත් මම බැනුම් ගන්නවා. මගේ කාමරෙට ගියොත් එමෙ මම බණ කියනට ලස්සන කිව්වට කාමරේ නම් යකයි කම්මලෝ. ඒ හොඳ වෙලාවට උඩ නෑ ගෑනු. ඉතින් කවුරුස් කරත් මම බයින්. මේ වෙලාවදී මම කවදාවත් අස් කරන්නේ නැහැ. ඒක නිසා මේකෙත් එච්චරයි. අත ගන්න එපා. මොකද මේ එක එක සවුන්ඩ් වොලියම්ස් හදලා තියෙන්නේ. ඒක කැඩුනොත් ඊට පස්සේ රෙකෝඩින් යනකොට හදන්න වෙන. ඒකට අරෙහින් අනුරවන්ත කෑ ගහනවා. මේ වචනා දේවල් රෙකෝඩ් වෙනකොට ඒ සද්දෝල අවහිරතා ඇති කරගන්න එපා. නිසරණනේ දැන් ඇවිල්ලා තිනවා පුදුමාකාර ගුණාත්මක මට්ටමකට. ඒවිල්ලා තියෙන්නේ මේ ඔක්කොම කල්ලත් වෙලා හැතිලා හැමදම වැඩ කරන නිසා. ඉතින් අපි පිටිගිල්ල කරන්න ගියාම කොතනකවත් අපිට මේ සම්බර භාවය ගන්න බෑ. හැම වෙලාවෙම මොකක් හරි මේ සවුන්ඩ් සිස්ටම් එක මොකක් හරි අප්සෙට් එකක්. ඒ නිසා ඒ ඇති කළ තියෙන කර කරන අනුකම්පාවක් විදියට මේ වයරින් සිස්ටම් එක නැත්නම් සවුන්ඩ් සිස්ටම් එක ඒ කම්පියුටර් වල ටික අත ගන්න නැතුව ඒ ටික එහෙම තියන්න. එතකොට ඉතින් කවදද මේක සුද්ධ වෙන්නේ කියන ප්‍රශ්නක් එනවා තමයි. බිල්ඩින් එක කැඩිච්ච දවසක තමයි ආයෙ කඩලා හදන දවසක තමයි සුද්ධ කරන්න වෙන්නේ. ඒ ටික එසේ නමුත් මේ විදිහට කරන්න බෑ. මේක කාලයක් ඇත්තටම අපි ඩිලා නොන් වහතර කියලා අරෝස්ලට කියලා තිබුණා. මේ කම්බිනේෂන් වෙනස් කරන්න එපයි කියලා. ඒක මතක් කරනවා අපි ඉල්ලා හිටින අපේ මෑණියන් වහන්සේගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙනොත් වැඩ සිටින මහා සංඝරත්නයනොත් ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සියලු දෙනාගෙනොත් අවසරයි. අද යොමු වී ඇති ලිඛිත ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය වන්දනීය පූජනීය ලොකු ස්වාමින්වහන්සේට නමස්කාර වේවා. අවසරයි ස්වාමින්වහන්ස, පෙරේදා ඊයේ උඩමළුවේ සක්මන් කරන විට හිත හොඳින් වැඩි ගියා. මිනිත්තු 20ක් පමණ සක්මනේ යෙදෙද්දී මෙහෙණි කෙනෙකුගේ ඡායාවක් මගේ ඇඟේ පතිත වෙද්දී මම තිගැස්සුනේ මගේ ඇඟට කඩා පනින්නට හදනසේ. මේවා මායාවක් බව මට දැනේ. හොඳින් හිත වැඩෙද්දී ඒට ඉඳ නොදෙන මේ චචල චපල සිත කිසිදු අනකිරීමක් නොමැතිව નિરાයාසයෙන්ම විවිධාකාර අරමුණු නැගී හිත පිස්සු වටන අයුරු පැහැදිලිය. පසුව හිත නැවත નિરાයාසයෙන්ම කමටහනේ යෙදේ. දෙපා වලට හොඳින් සක්මන වැටහි ගොස් පරයන්කයට අවැසි බව සිතට දැනී සිත පිහිටුවා ගතිමි. එහිදී වේගයෙන් උඩුවත කය ඇදී යන බවද එහි වේගවත්කමින් භ්‍රමණයක්සේ දැනුනි. මා කිසිත් නැති හිස් කුටීරයකට ඇදගෙන ගියාසේ දැනුනි. බොහෝ වේලා ඉන් මිදීමට නොහැකිව එහි හිරව සිටින අයුරුද නැවත අවට ශබ්දයකට හිත යෙදෙද්දී මුළු කයම හිර වී ඇති බවද දැනුනි. ටික වේලාවක් යනතුරාම මා නොසෙල්වී සිටියෙමි. දහවලද එලෙසම සිත පිහිටුවද්දී නිරතුරුවම සිත මෙවන් හුදකලා වීම සිත දැඩිව ඉල්ලා සිටින බවද ගෝසාකාරී පරිසරයෙන් කාමභෝගී ලෝකයෙන් මිදී මේ හුදකලාවටම සිත ඇදෙන බව පසක් විය. යාලි යනුද සිත හොදකලා වීමට තනිව සිටීමට ප්‍රියවන බව දෙනේ. ගෞරවනීය පින්වත් ස්වාමින්වහන්ස, මාගේ වැරදි වැටහීම් නිවැරදි කර භවනාවේ ඉදිරි යහපතට කරුණ කියා දෙනමින් කාරුණිකව ඉල්ලමි.
ස්වාමීවයිට ඇත්තට වැරදි වැටීම් කියන්න බෑ. නමුත් පසුකල යුතු හැතපුම් කණු කියලා කියන්න පුළුවන්. භාවනා කරගෙන කරගෙන යනකොට අයියේ භාන වැඩෙන වෙලාවේ පුංචි දෙයකට වුණත් මහා විශාල කම්පනයක් ඇති වෙනවා. හරියට අවුරුදු කාලේ රබාන හොඳට ඇදිලා තියෙනකොට පොඩ්ඩක් තට්ටු කරමුගේ ගල සද්දයක් එනවා. එහෙම නැත්නම් වයලින් එක හොඳට ටියුන් කරලා තියෙන වෙලාවේ අත වැදුනොත් වෙන සද්දයක් එනවා. ඉතින් පන්දල් ගියාම ඒ දවස්වල අපි බෙරකාරය බෙර දාලා ගියා. බෙරි දාලා ගියාම උකට තට්ටු කරන විදිහට. බෙරකාරය ඒක රත් වෙලා නැති වෙලාවේ සද්ද එච්චර ගාණක් නැහැ. අනික් වෙලා දැනුනොත් ඉතින් හාමුදුරුව කලබල වෙලා දුවගෙන යනවා මේ මොකදුනේ කියලා. එතන මේක භවනා කරන මනස වනමුකේ පෑදුවා වගේ. පොඩි දෙයකටත් එක පාරට ගැස්සෙනවා. ඉතින් අල්පි ඒක අනුන්ට කියනවා ඊට පස්සේ. මේ මගේ හිත කැඩුවේ අරයා. මෙයා සද්දේ වේදන හිතවිලි කියලා කොඩා කල්යන තේරුම් ගන්නද මගේ හිතේ සංවේදීභාවය වැඩි වෙනවා වැඩි වෙනකොට වෙනදා නොදැනෙන සද්ද දැන් අපිට කරදරකාරී මට්ටමට වැටෙනවා. ඔය ඔරලෝසු ටිටි ගාන සද්දේ එහෙම නැත්නම් පුංචි පොඩි සද්ද භාවනා කරන යනකොට මුලුවට ගහන්න වගේ තේරෙනවා. ඉතින් ගොඩක් කල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ සත්‍ය වැඩනකොට වෙන දෙයක්. ඉස්සෙල්ලා පේනකොට හිරියර වැඩි වෙනවා වගේ පේන්නේ. පහු වෙනකොට තේනවා ප්‍රණීතකම වැඩි වෙනවා. ඒ බුරුමෙත් තියෙන ඔය හේවනැල්ලට බය වෙන ගතිය මෑනියුරික හේවනැලි වලට එහෙම නැත්නම් සංඝයාගේ හේවනැලි වලට පින්නපාතේ වඩනකොට මේ ඉර නැගින වෙලාවේ අපි කියොත් එහෙම බය මේ පාරේ නැගිනීර පැත්තේ හේවනැල්ල වැටෙනවා බටහිර පැත්තට කිසි කෙනෙක් පාගන්නේ නැහැ. ඒගොල්ලෝ හැම හිටගෙන ඉන්නවා සංඝයා යනවා. මම හොයලා බලුවා මොකද කියලා. ඒගොල්ල කියනවා රාහුල පුංචි හාමුදුරුවන්ට බුදුහාමරගේ සිවුර හේවනැල්ල පෑගුණාට පස්සේ වශී වුණාලු. ආයේ ගෙදරට ගන්න බැරිුණාලු. ඉතින් යසෝදරාව බයයි දැන් බුදුහාමරගේ හේවනැල්ල රාහුල පුංචි කුමාරට පෑගෙච්ච ගමන් කැලේට යන පැවිදි වෙනවා. ඒ නිසා හේවනැල්ල පාගන්නේ නැහැ රටේ. ජනකන් හිටගෙන ඉන්නවා. හාමුදුරු කෙනෙක් පින්පාතේම යනවනම් හේවනැල්ල වැඩිච්ච පැත්තේ පාගන්නේ නැහැ. ඉතින් සා මේ වෙච්ච එකලත් බුරුම කාර්යයක් වෙන්නේ නැති ගිය අවුරුද්දේ කියාත්ම ඉතින් නිසා රේවණැල්ල පෑගෙනකොට කලබල වෙලා එනවා. හොඳට මතක තියාගෙන භාවනා කරනකොට මේ පුංචි පුංචි වෙනදා නොදෙන දේවල් බොහොම උද්වේගතරව ඇම්ප්ලිෆයි වෙලා එහෙම නැත්නම් තීව්‍ර වෙලා වැටෙන්න පටන් ගන්නවා. මෝඩකම තමයි එතකොට මේ අරමුණත් එක්ක කතන්දර ගොතන එක. කරපු එක්කනත් එක ගිය ගමන් පැටලෙනවා. තේරුම් ගන්නුනේ මගේ සංවේදීභාවය වැඩි වෙලා තියෙන්නේ. ඒක මගේ සතිය නිසා වෙච්ච එකක්. තවත් ඉදිරියට යන්න ඕනේ නම් මේටත් වඩා ඇදිච්ච රබම් රබණක් වගේ උදුවට ටියුන් වෙච්ච වයලින් එකක් වගේ මේක. එතකොට පරිසරයෙන් එන හැම දෙයකම ඒ කම්පන වෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ එයා තේරෙනවා මේ ශරීරයේ මේ මනස සුසර වෙන්නේ භාවනා කරනකොට විතරයි. අනෙක් වෙලාවට මේක මැටි. කිසිම දෙයක් ඇත්තේ නැහැ. සුසර වුණාට පස්සේ බ්‍රහ්ම ලෝකේ කතා කරන දේවලු, දිවි ලෝකේ කතා කරන දේවලු ඕන දෙයක් ඇහෙන්න පේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට සූදානම් වෙලා යන්න. යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ පහු කරගෙන ආපුවනම් එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනට පහු කරන්න තියෙන දේවල් හැම එකක්ම වගේ විචිකිච්ඡාවට, බයට, දෙගිඩියා හිතට මේ හේතු වෙන්නේ තියෙනවා. නමුත් භාවනා කරන පිරිසක් එක්ක ඉන්නවනම් කමඨාන සුද්ධ වෙනවන එන්නේ තමන්ගේ පෞෂත්වය වැඩෙන්න පටන් අර ගන්නවා. ඒ දේවල් ආවට කාගවත් දෝෂයක් නෙවෙයි. මගේ හිතේ සංවේදිකම් වැඩි වෙලා තියෙන කියලා ඒක සතුටට හේතුවක් කර ගන්නවා. ප්‍රමෝදයට හේතුවක් කර ගන්නවා. සතියට හේතුවක් කර ගන්නවා. වීර්යයට ප්‍රීතියට හේතුවක් කර ගන්නවා. පස්සද්ධියට හේතුවක් කර ගන්නවා. ඒක නොදැනුනොත් මේ කලබලකාරී පරිසරයකම ඉන්න පටන් ගන්නවා. ලියුමේ අවසාන වෙනකොට කියලා සිනා මම විවේකයට කැමති විවේකයෙන් නොට ඉන්න ඕනේ පරිසරයට කැමති නැහැ ඒතන ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා. අර ඇති වෙච්ච විවේකයට අධික ආසාවක් ඇවිල්ලා ඒක පේනවා තද්දොලට ද්වේෂ කරනවා. ඉතින් ඒකෝට ඒකට කියනවා ධම්මුද්දච්චය කියලා. ධර්මයෙන් ඇති කරගත්ත උද්දච්චය. ධර්මය නිසා භාවනා හරගිය නිසා ඉතින් මෙතනදී කමඨාන සුද්ධ වෙනවා. භාවනාවට උනත් බුදුජානනාංශයේ දේශනා කළ තිනවා සංඝයා වහන්සේලාට ශුඤ්ඤාගාරේ අබිරමාමීති අබින්නම් පච්චවෙක්කිතබ්බ න ශුඤ්ඤාගාරේ අබිරමාමීති අබින්නම් පච්චවෙක්කිතබ්බ තමන් මේ නෑ ඒක කියන්නේ මෙහෙමයි උපසම්පදා මාලකේදී කියනවා උත්තරී මනුෂ්‍ය ධර්ම ශික්ෂාපදයේදී මම ගිහියෙක් ඉදිරිපිට මම විවේක සේනාසනයට කැමති කියන මට්ටමින්වත් තමන්ගේ උත්තර මනුෂ්‍ය ධර්ම කාටවත් කියන්න එපා කියලා. මම
ශූන්‍යාකාරයට කැමැති කියලාවත් රට්ටුන්ට කියන්න බෑ. ඒකත් අඬහැරියක්. ඒකත් කියාපෑමක්. හැබැයි නිතරම Taman වශයෙන් කල්පනා කරන්න කියනවා සෙනගින් ඉන්න එපා, ශූන්‍යාකාරයටලා ඉන්න. ඒකට ආජීවය සකස් කරගන්න, ඒකට අනාගත සැලසුම සකස් කරගන්න, ගණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා හිටියොත් බරපතල වැඩ ඇතිව සිරදඬුමක් කියලා හිතා ගන්න. පැත්තකට වුණොත් විවේක. හැබැයි කාටවත් කියන්න බෑ මං අඩු ගන්න කැලීර කැමති, මං අඩු ගන්න විවේකයට කැමති කියලා කිව්වත් ඒක Tamange තියෙන උත්තරී මනුස්ස ධර්මයක්. මේ කාම භෝගීන්ට කියාපෑමක් වෙනවා. ඒක දෙක මැදින් යන්නේ. Taman නිතරම අබිරමණය කරනවා. හැබැයි කියන්නේ කාටවත් අඟවන්නේ නෑ. ඇඟවීම හරහා කලබලකාරී පරිසරයට නැත්තම් ඒ ඝණයා කෙරෙහි කුලයා කෙරෙහි සම්භෝග කෙරෙහි ද්වේෂය පෙන්වනවා. ඒක අන්තවාදී. මේ කමටන් සුද්ධ වෙන්න ඕනේ. ඒක නොකියන්න. ඒක වෙනම ඇත්තටම වෙනවා. හැබැයි කියන්න එපා. අපි හිතේ උතනනේ. අපිත් මෙතෙක් කල් හිතියේ සීමාවක් නෙවෙයි SMS තිබුණේ නෑනේ. slowly mindfully mindfully silent නෙවෙයිනේ හිතියේ. අපි ඉන්න තැන ගෝසාවක් දාගෙන අපි ආපාරේ පැතිරේ ගන්දස්තරේ පැතිරේ ගන්දස්තරේ පැතිරේ ගන්දස්තරේ කියගෙන හිටියේ. ඍතු කිසි කාර්යයක් රටවල් ලල්ලන්න සූර්යා ඊපාරේ කෑ ගහගන්න ගියේ. දැන් කොහොමද අපි මේ කෑ ගන්න නැති පරිසරයකට යන්න උන උනාට අපිට ඕනේ මට්ටමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒවවත් නොකිය. මේ විවිධ කැමති ජීවිතයක් ගත කරනවා. අනික් කටට කියන්නේවත් නැහැ. මම ශුන්‍යකාරය අබිරමණය කරනවා කියලා. ওই දෙක මැද තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. හැබැයි මේ මම කතා කරන්නේ පැවිදි වෙච්ච භවනා දිනු වෙච්ච එකනා මේ උපයාගත් තමන්ගේ ජීවන චර්යාව අනාගතේ ගැටුමක් ඇති නොවන විදිහට හදන්න එnde ende ende pencil අකුල් කරනවා වගේ ඉතාලම සියුම කරන්න ඕන. මම හිතනවා මේ ප්‍රශ්නේ ඇති කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අති ගෞරවනීය සාමින් වහන්ස, මා මෙම භාවනා වැඩසටහන පැමිණි මුල් දිනවල සක්මන් භාවනාවේදී මට තිබුණු මූලිකම බාධා වුණේ සිතවිලි. පැමිණි නොයෙකුත් සිතුවිලි නිසා මට සක්මන් භාවනාව හරහැටි කර ගැනීමට නොහැකි වුණා. රූප සහ ශබ්දත් මද වශයෙන් බාධා කළා. නමුත් මම මේ බාධා මැඩ පැවැත්වීම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කළා. ශබ්ද සහ රූප වලින් එන බලපෑම් අඩු කර ගැනීමට මම සක්මන සඳහා හැම විටම වැඩි දෙනෙකු නැති නිසංසල තැනක් තෝරා ගත්තා. ඇවිදින විට සිතිවිලි එම අඩු කර ගැනීමට මම මේ ඇවිද යන්නේ නිවන වෙතටයි. මම දැන් සිටින්නේ ආරක්ෂිත භූමියේයි වරින් වර සිහිපත් කළා. මගේ උත්සාහය තරමක් දුරට සාර්ථකයි මට දැන් සිතෙනවා. මම ඊයේ සක්මන් කරන විට මගේ දෙපස් සමගම එකට බද්ධ වී සිත ගමන් කරන ආකාරයක් මම දුටුවා. නමුත් අද දින එය අත්දැක්කේ නැහැ. පරියංක භාවනාවේදී මම දැන් මෙතන යනුවෙන් කයට සිත ගත් විට මට ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නේ නැහැ. නමුත් මට නිසල්මනේ ආසනේ මගේ කය දෙස බලාගෙන සිටිනවා. කය නොදෙනී යනවා. නමුත් වරින් වර බෙල්ලේ වේදනාවක් එනවා. ශබ්දයක් ඇසුණු විට එය මහා විශාල ශබ්දයක් ලෙස දැනෙනවා. අද දින වහලයට යම් දෙයක් වැටෙන ශබ්දයක් මට ඇසුණා. ඒ ඇසීමට පෙර මගේ කන් බෙරේ චලනයක් වෙන යමක් ඕ බව මට වැටහුණා. වරින් වර මා ගැස්සී ඉදිරියට විසිවෙන බව දැනෙනවා. කලින් දිනවල මට සිහින විශාල ප්‍රමාණයක් පෙනුණද අද එසේ වුණේ නැහැ. මා පියවි සිහියෙන් සිටින බව දකිනවා. වරින් වර සතිය පිට ගොස් නැවත එන බව දැනෙනවා. සියල්ල ලිවීමට කාලය මදි වුණා. ඔබ වහන්සේට මේ ආත්මීම නිවන් අවබෝධ වේවා. ඇත්තට මේක එක්කෙනෙක් ඔය මූලික මේ කටුකෝල කඩාගෙන අර වෙල්ෙලියක් වගේ තැනකට එන එක සම්පූර්ණ තෑග්ගක් දෙන්න තරම් වටින සාහිත්‍ය කෘතියක්. ලේසි නෑ. හැම කෙනාටම තමන්ගේ ක්‍රමසාවිදි හොයන්න වෙනවා. මේක කොයි එකත් පොදුයි කියන දේ කොයි එක ආවත් දිගට කෙරුවොත් අනිවාර්යයෙන්ම දිරනවා. තමන් ක්‍රමසාවිදි රාශියක් හොයන්න වෙනවා. ඒ ක්‍රමසාධ්‍ය වලට ප්‍රතිඵල ලැබෙන හැටි එක එක එකකට වෙනස්. හැබැයි පොදු ධර්මයේ තමයි ඔය මොනම ආවත් දිගට භවනා කරන එක අනිවාර්යයෙන්ම හිත කීකරු කරගන්න. ඒක අටුවාචාර්ය මහන්සල මතක් කරනවා. කැළේ ඉන්න කුළුමී හරකා මේ
ගංගේ වල කැඳලා බැඳගත්තට පස්සේ එක පුදුම මැරිල්ලක් නටන්න හදනවා. ඒ නිසා දන්න මිනිස්සු හොඳට කුණ්‍ය කණුවක් ගහලා පොළවේ උන්ත වරපටකින් මැදලා නටන්න ගන්නවා. බෙල්ල කඩාගෙන යන්න හදනවා. කණුවක් ගලවගෙන යන්න හදන බෑ බැරි වෙච්චාම කණුව මුලම ලගිනු. ඉතින් ඒක පෙන්නනවා අපි මේ කුළු හිත කාමයට බර වෙච්ච හිත මේ ගම්මැද්ද බැඳ වගේ ඉනලා සති ආලෝකේ බැඳලා පස්සේ පුදුමාකාර සෙල්ලම් ටිකක් දානවා. කුළු ගති කියලා එකට කියන්නේ. කෝල ගති කියලාත් කියනවා. ඉතින් අපි ඒකට ක්‍රමසාවිද බුදු දානස ටිකක් අපිට කියලා දීලා තියෙනවා. හැබැයි අපි ඊටු ටික හොයන්න ඕනේ. සමහර ලාට හරියනවා. සමහරට වරදිනවා. ඉතින් හරියට පස්සේ අපිට හිතෙනවා අනේ මේකට බය වෙලා භාවනා නොකරන කෙනෙකුට මේක කියා ගන්න නැත්තම් ඉතින් මේ නිසා අඩු ගානේ හයිය හති සීනලා පොඩ උත්සාහ කරાવીනේ. මෛත්‍රී බුදුහමරකන් ඉන්නේ නැතුව මේ දානෙ දීලා දවස් කෙලිම නිවයි යන්න පුළුවන් කියන කතාව පැත්තක දාලා ඒ නිසා පොඩි මෑණියෝ කවියක් කියනවා කියමුද? ඒක වරද්දන්න බෑ. හොඳට අකුරු එහෙම වරද්දගත්තොත් එහෙම වනයෙන් ගෙනත් කම ගෙදරක බැඳ ඉන්න කුළුහරකේ කුදෙසට දැන් සිතගෙන යන්න හැකි වේද කෙරුම් කවි කර දැන් පවසන්න මේ සත එලෙසමයි ඒ බව දැනගන්න මේ සිත ආයසරයක් කියන්නේ වනයෙන් ගෙනත් ගම ගෙදරක බැඳ ඉන්න කුළුහරක කුදෙසට දැන් සිතගෙන යන්න හැකි වේද කෙරුම් කවි කර දැන් පවසන්න මේ සිත එලෙසමයි ඒ බව දැනගන්න මොකද කියන්නේ තේරෙන්නේ මොකද පොඩි මෑණියන්ට මොකද තේරෙන්නේ නැද්ද නැත්තම් කෝල වෙලාද මේ අහපු ප්‍රශ්නේයි ওই දීපු උත්තරේයි ওই කවිය ගැලපෙනවද? නෑනේ කෝලම් කරනවා. අපි ඔය කොලේ දෙන්නකෝ තව කවි දිනවා අපි ওই ප්‍රශ්න වලට දෙමු කවියම උත්තර. අපි යනවා ඉස්සරහට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. උදරයේ පිම්බීම හැකිලිම කරගෙන යද්දී සුළු වේලාවක් පිම්බීම හැකිලිම දෙකේ දිග කෙටි උණුසුම් තදගති ආදී වැටෙහි ඉතා ඉක්මනින් මෙම දෙකම එකාකාරව වැටෙහි කුඩා වී සියුම් වී නොදනීයයි ඒ දෙක අතර පවතින හිදස විශාල වේ දිගටම කරගෙන යද්දී ඒ හිදස පමණක් ඉතිරි වේ ශරීරයේ සැහැල්ලු වී ඉන්නාතන පවා නොදනී ගියේ සුදු පැහැති ආලෝකයක්ද පැතිරී තිබුණි මේ වෙලාවේදී ඇසෙන ඉතාම කුඩා ශබ්දයක්ද විශාල කම්පනයක්සේ දැනේ මස්පිඩු පෙරලෙනවා තද කරනවා දැනේ ශරීරයේ පුරාම ඉතා සියුම් වේදනාද කුඩා කුහුඹි දුවන්නාසේ දැනේ හිතට එන සිතිවිලිද ඉතාම සියුම්ව වැටහේ ඒවා පැහැදිලිව හඳුනාගත හැකිය සමහර පරියංකවලදී කම්පන වේගයක් මුළු ශරීරයේ පුරාම ගමන් කරන බව වැටහේ සමහර වෙලාවට ශරීරයේ එක් කොටස් නොමැති බව වැටහේ එක් අතක් සමහර විට දකුණු පැත්ත ආදී ලෙස මුලින් බියක් දැනුණද දැන් එසේ නොදෙනි ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමි ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා. ඔය ඇත්තට මේ භාවනාව හරි අපූර්ව තැනක් තමයි මේ නොදැනීම දැනෙන්න පටන් ගන්න එක. ඒක ඇත්තටම හැම වෙලාවෙම තියෙනවා නමුත් අපි අවදි නෑ. භාවනා කරනකොට පේනවා මේ භාවනා කර බලනකොට වම් අත නෑ. දකුණු අත තියෙනවා. ඉතින් තමයි දන්නවා මේක මේ හොල්මනක් කියලා. ඒ ඉතින් දෙන්න ගොඩාක් කල් ගිහිල්ලා තමයි ඒක තේරෙන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ ගෙවල් දොරල දැහැලා ඇවිල්ලා අරන් එකට ඇවිල්ලා කයට හිත ගියයි කියලා කියන්නේ ඒ කාන්තේම ගම ගෙදර ගෙවල් දොර ඔක්කොම අමතක ලැබෙ දන්නේ අපි දන්නේ කය. කය හුඟක් වෙලා ඉන්නකොට තමයි තේරෙන්නේ කය දන්නවයි කියන්නේ ගෙදර දොර අමතක වෙලයි කියන්නේ. ඒක විශාල දැනුමක්. ඒකට කියන්නේ අන්වේඥාන කියලා. ඒකට කියන්නේ ණය විපස්සනා කියලා. මේකේ හිත තියෙනවයි කියන්නේ අර සීරමතල ඉසිරම ඇතැරිය කියන්නේ ඒ සේතමෙන් එන දුක්කරතර ඇතැරියා. නැත්නම් ඒක වෙන හැම වෙලාවෙම වෙනවා. කවුරුත් අපි බුද්ධි විඳින්නේ නැහැ. අපි කවුරක්වත් ඒකට අවදි නැහැ. ඉතින් සරුවචනංශේ චූලසුඤ්ඤත සූත්‍රය ඒක පෙන්නනවා යම් වෙලාවක ආනන්ද අපි අරන්නේ ඉන්නවා කියන හැඟීම ආව නම් ගම කියන හැඟීම නැහැ. අරන්නේ තින්දගෙන කයි කියන හැඟීම තියෙනවා නම් අරන්නේත් නැහැ ගමත් නැහැ. ඒ බව දන්නේ බුදුහමදු විතරයි.
අපිටත් වෙනවා අපි ඒකට සමාදම් වෙන්නේ. අපි එළඹ සිටින්නේ නැහැ මොකද අපිට ඉන්න දේ බදාගෙන නටන්න හදනවා මිසක් යමකට හිත ගියයි කියලා කියන්නේ අනික් සියල්ල ප්‍රතික්ෂේප වෙලා. මේක දැනගත්ත දවස් පේනවා අපි සෑහෙන නිවන් දැකලා තියෙන උපත්ිය දවස් ඉඳලා. දන්නේ නැහැ. අපි මොකක් කරාවි හිත යෙදුවයි කියන්නේ සියල්ලම අමතක වෙලා. ඒ සියල්ලගෙම නිවන් දැකලා. උදාහරණයක් වශයෙන් කියන අපි රූප බලන වෙලාවට සද්ද එන්නේ නැහැ අපට. නාසය ගන්න මොකුත් වෙලෙ. නමුත් ඒක තේරුම් ගන්න රූප පේන වෙලාවේදී සද්ද නැහැ කියන එක උදාහරණයක් වශයෙන් කියනවා නම් ටෙලිවිෂන් එකේ channel number 7 බලනවා නම් 7 වෙනි channel එක බලන 6 වෙනි එක බලන්න බෑනේ. පහ බලන්නත් බෑ. එකක් තේරුවා කියන්නේ අනික ඔක්කොම ඉවරයි. ඉතින් අපි මේ ටෙලිවිෂන් එක මේ channel එක මොකක් හරි කුණුහරුපක් පෙන්වනවා කියමු. ඒක බලනකොට අපි දන්නවා මේකේ කුණුහරුපක් පෙන්වන අන්තිම සබ්බිය දේවල් පෙන්වනවා. ඉතින් ඒ නිසා මේක වහලා අරකට යන්න ඕනේ කියලා අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ. අර පේන කුණුහරුපෙන් බල බල ඒකට බැන බැන ඉන්නවා මිසක් ආ. මේ ටෙලිවිෂන් එකේ channel කීපයක් තියෙනවා. ආරියන් වංශලා දන්නවා ඔබට පේන දේ හොඳ නැත්නම් සද්දයක් ආපන්. ඉතින් පේනේ සද්ද දෙකම හොඳ නැත්නම් ගඳ බලපන්. මේ ඔක්කොටම වැඩි හොඳ ඉන්න තැන බලපන්. ඒක චප්පානක සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තිනවා මේ ලෝකයේ තියෙන කුණුවරප වලින් කෙලස් වලින් දාය වලින් පරිලාහ වලින් දුකෙන් අයින් කරන්න ඕන නම් ඉන්න කයිදියා බලන්න. අපි කරන් තියෙන්නේ ඒකම බල බල ඒකත් එක්ක රණ්ඩු කර කර ඒකත් එක්ක උරුට්ටු වෙ ඉන්නවා මිසක් මේ කයට හිත දැමීමෙන් නිවන් ලැබෙනවා කියන එක දන්නේ. ඒ නිසා භාවනා කරනකොට හුදුවට කය ගැන අවබෝධයෙන් ඉන්නවා මයි වම් අත ගැන තේරුම නැහැ. දකුණු අත තඩිසියලා තියෙනවා. හැබැයි කලබල වෙන්නේ නැහැ. එහෙමම මේ පණ තියෙන අතේම කෑලි ගෙවුණයි කියලා චෝදනානකර මන්ත්‍රමට යනවා කියන්නේ දිවිගුටවත් බ්‍රහ්මයටවත් කරන්න බැරි වැඩක්. අන්තිමට මේ ඔක්කොම මේ බලබල ඉනකොට ඔක්කොම නැතිල යන ඉතින් දන්න මේක බොරුව මායම මුලාව හිනාව මේ මේ හීනයක් මිරිඟු විතරයි. ඉජබි නැති වෙන නැති වෙන කෑලි ගාණි චෝදනා කරන්නයි අඬන්නයි ගත්තොත් කොච්චර දුවන්න තෑගි. ඒ නිසා මේ සාපේක්ෂ ඥානය පටිච්ච සමුප්පාදය අන්‍යෝන්‍ය ප්‍රත්‍යය තේරෙන්නේ නැති දෙයක් නෙමෙයි. අපිට දෙක බලා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද අල්ලපු දෙය බදා ගන්න. බදාගත්තට පස්සේ ඒකේ කොච්චර යෙදී ගත කරනවද කියනවා නම් අල්ලගත්ත නිසා අතෑරිච්ච දේ හිතා ගන්නවත් බෑ. හැබැයි හිතාගත්තත් නම් තත් අතෑරලා ඉවරයි. ඒක සමාදම් වෙන්න බැරිකම නිසා අපි අල්ලගත්ත දේ නිසයි මේක අයින් වුනේ කියලා අල්ලගත්ත දේ පොඩ්ඩක් කාගෙන හිටපන්. ඒක ලොඳුවට බලපන් ඔය එකක් අල්ලපු නිසා කීයක් අතෑරෙනවද කියලා. ඒක තීරණ කළ දෙන්න හරිය අමාරුයි. මොකද මේ తත්‍ර తත්‍රාභිනන්දනේ අල්ලගත්ත දේත් එක්ක උරුට්ට වෙනවා. 100%ක් උරුට්ට වෙනවා. ඊට පස්සේ අපිට මතක නැහැ කොච්චරක් අමතක වෙලා තියෙනවද කියලා. ඒකට බුදු කෙනෙක් ඉන්නවා. එක සතියෙන් පෙන්නලා දෙන්න ඕනේ කයට හිත ගත්තොත් ඔබ ලෝකෙම නිවන් දැකලා තියෙනවා. කය පිළිබඳ පොඩි දර්ශයක් තිනෝගේ ඉවසගෙන හිටපන්. ටික වෙලා ගන්න ඕකත් නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ ලෝකයක් කරදර අයින් කරන්න අපි කය වාංගුවට ගන්න. ආශස් ප්‍රසාසය වාංගුවට. ඒක හොඳටම හිත දාන්න එකට. ඒකලියල තේරුම් ගන්න මේ හිත දාන්න කියන්නේ මේක ගන්න කියන එක නෙවෙයි. මේකට හිත දැමීම හරහා ලෝකයමත කරපන් කියන එකයි දැක දැක දන දන. මේ තමන් ආදායෙන් අම්බ කරපු ලෝකේ. තමන් ප්‍රේමයෙන් ආදරෙන් රැස් කරපු ලෝකේ ආනාපාන සාපේක්ෂව පැත්තක දානවා. ඊට පස්සේ ආනාපානෙත් ගෙවෙන්න ආරම්භ කරනවා. ඒක මෙහෙම කතාවක් කියනවා. පොඩිහම් පොඩිමෑණි හොඳට අහගෙන ඉන්නවා ඈ. ඉවලෙකට ආවනාලි ඉබ්බෙක්. ඇවිල්ලා බලනකොට ඉබ්බ කරපු දෙයක් ටක් ගාලා අඳුරේ ගත්තල ඇතුළට. ඉබ්බා ඉවල කරපු දේ පැත්ත පෙරලනවලු මේ පැත්ත පෙරලනවලු මේ ඉබ්බා ඇතුළ කතා කරලා කිව්වලු මේ ඉවලාමි මේ ඉදෝරේ නිසා කට්ට කර වෙලා තියෙන්නේ ඔයාට පුළුවන් නම් වතුරට ගිහලා දාන්න ධර්මයට ප්‍රතිවිරුද්ධ එක මෙලෙක් වෙනවා අයියා ඉබ්බා කරපු දේ හොම්බෙන් තල්ලු කරන තරන ගිහලා වතුරට දාලා කකුලෙන් පාගගෙන හිටියලු මේක ගියොත් කකුලෙන් පාගගෙන ඉන්නවලු දැන් ඒකලා ඇහුවලු ඉබ්බා ඉවලා ඉබ්බගේ කොහොමද මෙලෙක් වෙලාද කියලා අරෝගියවලු ඔක්කොම මෙලෙක් කළා පාගගෙන ඉන්න තැන තමයි මෙලෙක් කළ දැන්ති කියලා. කකුල උස්සපු ගමන් එයාගේ මේ ලෝකෙම අමතක කරලා කකුල තියෙන තැන විතරයි අපි ආනපාන වෙන එක හොඳට බලන්න හිටපන්. එතකොට ඒකෙන්නේ ලෝකෙම පෙඟිලා වෙන්තර විතරක් පෙඟිලා නැහැ. ඊට පස්සේ මේකත් පෙඟුණාට පස්සේ ඉබ්බ මාරු.
අපි ඉස්කෝලේ යන කාට ඔය කවි කතා ඔය කතන්දර තියුණා පොත්වල දැන් නම් මම දන්නේ නැහැ තියෙනවද කියලා. ඒ නිසා බුදුරජාණන්තු අපිට ආනාපාන දෙන්නේ ඒක ලස්සන නිසාවත් ඒක සුවඳ නිසාවත් මිහිරි නිසාවත් නිවිද ඒක දරතයක් ඒක කරදරයක්. හැබැයි ඒකේ ඉන්නකොට මුළු ලෝකෙම නැහැනේ. ඉතින් ඒ නිසා මේක මේ කරදරයට ප්‍රේම කරපන්. මේ කරදරේ සුවඳයක්. මේ කරදරේ ප්‍රීතියක් කරගනි. මේ කරදරේ සති සම්පජඤ්ඤයක් කරගනි. මේ කරදරේ හිත තැම්පත් කරපන්. ප්‍රසාදයක් ඇති කරගනි. මොකේද මේ කටුකොහලේ? ඒකේ ඒ තරම් යෙදෙන්නේ දෙන්න ලෝකේ නිදහස්. ඒක තේරෙන්න මගේ ආනාපානයේ හිත පවතින හැම වෙලාවෙම ලෝකේ වශයෙන් නිවන් දැකලා කියලා තේරුණා නම් අපි ආනාපානයට සලකાય මුළු ලෝකෙම තියෙන හොඳම වස්තු විදියට. අපි සලකන්නේ නැත්තේ මොකද? අපි දන්නේ හුස්ම සතිය හුස්මට ගියාම ලෝකෙන් නිදහස් වෙනවා කියන එක දන්නේ. හරියට මේ භාවනා කරනකොට එකාතක් නැති වෙනවා. ඒක දැනීම එම වෙන්නේ ඇහැටි මේ හිතින් හදාගත්ත හොල්මන් එක නේ ජීවත් වෙන්නේ. ඒකට බය නැති වෙන්න කොච්චර කල්යයි. දැනුන් නැතුනට ඕක තමයි වෙන්නේ. හැමදාම වෙන්නේ ඕක තමයි. ඉතින් ඒ නිසා භාවනාවේදී දන්න දේ දැන ගැනීම හරහා පිටුණු සතිය නොදන්න දේ දැන ගැනීම හරහා තමයි කෙලවර වෙන්නේ. මට තේ දන්නේ නැති බව දැනගන්නවා. ඒ දත ඒත් කලබල කරන්නේ, චෝදනා කරන්නේ. මට දැන් මේ හොඳට බලනකොට ඇදගහලා මේ අති ඇඟිලි පහම වැටෙන්නේ නැහැ. ඒක කලබලයක් නෑ දන්නව මට වැටෙන්නේ අසවල් ඇඟිල්ල විතරයි ඉතුරු ඇඟිලි වැටෙන්නේ නෑ ආනේ ඒක වර්තා කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මගේ සතිය හොඳටම තියෙනවා අතේ හැබැයි නැති කෑල්ලි පුදුජනසු වෙන්නේ අවකාශ ධාතුව තේරුම් ගන්න කට ඇතුලේ තියෙන හිස්තන බලන්නේ කියලා හැම හිලකම තියෙන හිස්තන බලනකොට ඒ මොකුත් නෑ හැබැයි නැති බව වෙනදට වෙඩි දැන් තේරෙනවා වෙනදට තේරෙන්නේ තියෙන දික විතරනේ දැන් තියෙන දේට සාපේක්ෂව අතන කෝරක් තියෙනවා මෙතන කෝරක් තියෙනවා මෙතන පැලිරක් තියෙනවා කියලා අර පැලිරේ ටික තේරෙන්න ගියාට පස්සේ තමයි ඔන්න කය අවබෝධ කරීමේ පරිපූර්ණත්වයට යන්නේ. ඒ නිසා මේක බලාපොරොත්තු වෙන්නේ මේක සම විදර්ශනා භාවනාව බොහොම මේ බාලාන්ත පන්තිය. භාවනා ඉතා වැදගත් වෙන තමයි පේන දේ හරහා නොපෙනෙන දේ මත සතිය පිහිටුවීම. එම නැත්නම් නිමිත් හරහා අනිමිත්තේ කියලා සතිය පිටන නිමිත්තේ සතිය හරහා අනිමිත්ත සතිය කියනවා. ඒ අනිමිත්ත සතිය නිවනට දොරක්. අනිමිත්ත අපනහිත ශුන්්‍යත කියලා කියනවා. ඒක දකින්නට බය වෙන එක තමයි මාර්යා අපිට දෙලා තියලා අනු. අපි මාර්යාට ටටා කියලා බය වෙන අපි බය නැහැ. අපි බුදුහාමර කියලා ශ්‍රද්ධාව තියෙනවා. අපි යනවා කියලා අපි ප්‍රශ්න යනවා ඊගාව ප්‍රශ්නෙට. ගරු නායක ස්වාමීන් වහන්ස කමඨහන් සිහියේ තබාගෙන දින පහක් මුළුල්ලේ ඉතා වෙහෙසෙමින් භාවනා කළමුත් මාහට කිසිදු භාවනාවක සිත නොපිහිටිය බව වැටහුණු නිසා දැඩි වේදනාවකට පත් වී සිටියෙමි. එහෙත් ඊයේ උදෑසන වැලිමළු වේදී සිත සමාධියේ පිහිටුවාගෙන සක්මන් භාවනාව කරන අතර මාගේ දෙපා කරත්තේක රෝද දෙක ලෙසත් කඳ කොටස කුණු පුරවන ලද කරත්තේ ලෙසත් පෙනෙමින් ඒ ඉදිරියට තල්ලු කරන යන ආකාරයක් දිස්සුනිමි. එයම අරමුණු කොට භාවනාවේ පිහිටි කල කිසිවෙකු විසින් පිටුපසින් පැමිණ මා ඉදිරියට වැර යොදා තල්ලු කරන ආකාරයක් දිස් වූයෙන් මා සමාධියෙන් මිදී පියවි සිහියට එළඹුණෙමි. අද උදෑසනද සක්මන් භාවනාවේදී එය එසේම සිදුවිය. මා මේ භාවනාවේ පිහිටි බවට පෙර නිමිත්තක්ද යන බවට වැඩිදුර භාවනාව දියුණු කර ගැනීමට උපදේශයක්ද දෙපා නැමද ඉල්ලා සිටිමි. නායක ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේ රචනයේ භාවනා කියන එක සත්‍යයෙන් පරිවර්තනය විස්ථාපණය වුණා නම් දීපේ කනට තේරෙයි. භාවනා කියන වචනේ පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරපුවම හොල්මන්. සත්‍ය කියන වචනේ පාවිච්චි කරන්න. මම දවස් පහක් භාවනා උත්සාහ කරා මට භාවනා පිහිටි නැහැ කියනවා. දැන් දවස් පහක් උත්සාහ කරලා සත්‍ය පිහිටි නැද්ද කියලා බලන්න. ඒ නිසා මේ සත්‍ය පිහිටීමන්ද වෙලා තියෙනවා. ඒක භාවනා කියන වචනේ ටිකක් නරකට පාවිච්චි කරලා තියෙන බෞද්ධ අතර. සිංහල බෞද්ධ ආචාර බොහෝම නරකට පාවිච්චි වෙච්ච වචනයක්. ඒ නිසා භාවනා කියන වචනය සතිය කියන වචනේ ප්‍රතිස්ථාපනය කරන්න ප්‍රතිස්ථාපනය කළා මේ ප්‍රශ්නේ තමන්ගෙන්ම අහගන්න මම මේ කරපු උත්සාහය නිසා භාවනා වැඩනවාද කියලා අහන්න යන්න බෑ. හපු ගමන් ඒක නිකන් මේ නොමග යවනවා. මන්ට සතිය වැඩනවාද කියලා ඒ නිසා අපි ගමඨාන උපදේශවල පළවෙනිම වචනේ කියන්නේ මේ මුළු ප්‍රයත්නෙම සතිය පිටවන්න ගන්න ප්‍රයත්නයක්. ඔය කවුරු භාවනා කරන්න ආවත් මන්නම් වගේ කියන්නේ නැහැ. මං කියන්නේ මෙතන ඉන්න සතිය පිටවන්න.
සත්‍ය පිටියන අපි දිනුම් කවුරු මොනවා කියලා සත්‍ය මේ මෙතෙන්ද ඇවිල්ලා මට භාවනා වැඩුණයි කිව්වට මට ඇහෙන්නේත් නැහැ මම සාදු කියන්නේත් නැහැ කවුරු හරි කිව්වොත් අනේ නිසන් වන්ට ඇවිල්ලා මේ සතිය කියන එක ඉගෙන ගත්තා සතිය කියන එක හිතියයි කියලා මට ඈත ඉඳලා මම සාදු කියනවා බෞද්ධයන් හරි අමාරු ඇටෙන් හිටිද්ද පන්නනවා වගේ ඔය තියෙන රාමුවෙන් හිත ගලවන්නේ ඒ නිසා සතිය ගන්න ඒ නිසා මම උත්තර දෙන්න යන්නේ නැහැ ප්‍රශ්නෙට. ලියපෙක්තරට මම කියනවා ආ ඊළඟට මේ ප්‍රශ්නේ කියවලා භවනා කියන වචනේ අයින් කරලා එතන සතිය කියන වචනේ දාන්න. දාලා බලන්න මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද උත්තරේ කියලා. নমস্কার කරමි. নমস্কার වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භවනාවේදී මාපටගින්නේ සිට හිස මුදුන දක්වා ශරීරයේ එක් එක් ස්ථානවල සිහිය පිහිටවා සක්මන් කිරීමට හැකියාව ඇත. නැවතේ හිස සිට මාපටගින්න දක්වා ආපසු සතිය පිහිටවා සක්මන් කිරීමට හැකිය. එහෙත් සක්මනේදී සමහර අවස්ථාවන්හිදී එක් බිමට සිතට එක් විටක සිතට නොරොස්නා ගතිමත් වේ. එය දේශේය මට හැඟේ. සමහර විට මම සක්මන් කරන විට වෙන කෙනෙකු එන්නක් මෙන් හෝ එයට වෙන කෙනෙකු ඒ කියා වගේ හැඟීමක් එහි ඇත. එය දේශේ සිතක් බව ඉතා ඉක්මනින් හඳුනා ගැනීමට හැකිය. පරියංක භාවනාවේදීද සමහර විට සමහරෙකුගේ පය තදින් බිම ගැටෙන හඬක් මගේ වගේ දැනුනොත් අමනාප සිතක් පහළ වේ. එය හඳුනා ගැනීමට හැකි වූාට පසු සත්‍යක න්‍යාය යොදා මට නම් කමක් නැහැ. අන් අයට එය කරදරයක් යයි තව වරදක්ද පටවා ගනි. එයත් වැරදියයිද සිතේ. එහෙත් එය අතර කාලයේ සිතේ සිත් පරම්පරාවක් ඉපදි නැතුව ගොස් අවසානයේ මට එසේ සිතට අමනාපය දැනෙන්නට වී නම් මම ටික කලකට පෙර එය කිසිවෙකු නොපෙන්වා සංගවා ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවේ. ඊයේ හවස සාකච්ඡාවෙන් පසු මේ යොමු කරන්නට සිතුනේ මේ මට කරදරයක් යයි සිතුනි බැවිනි. එයට උපදේශයක් බලාපොරොත්තු වෙමි. තවද පරියංක භවනාවේදී වාඩි වී සිටින විට සිතින් බලා භවනා කිරීමට මට මීට දින දෙකකට පමණ පෙර සිත්විය. එයට උත්සාහ කරද්දී සිත මගේ ඉදිරියේ සිටින සේයක් මට පෙනුනි. මට අවශ්‍ය වූයේ සිත ඉදිරියේ මා සිටිනා ලෙස දකින්නටය. එයට වෑයම් කළද නොහැකි වී එය අතහැර දැමිය. පසුදින පිහිට වූයේ මේ දෙකම එකක් කියාය. සිතුනේ මේ දෙකම එකක් කියාය. එවිට මහත් ලැජ්ජාවක් ඇතිවිය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැසුනේ වරද නිවරද කර ගැනීමටමයි සාකච්ඡාවට යොමු කරන මෙන් නමස්කාර පෙරටුව සිහිපත් කර නතර ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඉලිවිලා නැ කියන්න ඕන දේ ඉලිවිලා නැ ආයෙකන කලබල වෙන්න දෙයක් නැහැ. එහෙම තමයි ඒ අර පළවෙනි ලව් ලෙටර් එක හරියට ලියවෙන්නේ. ඒක ඉතින් ආදාමෙන්නේ ලිපියේ කොළයට යොමු දෙනෙත යොමන විට ඇස් දෙක පිය වෙනවා. ඒ පළවෙනි ලව් ලෙටර් ලෝම තමයි. ලියලා පුරුදු වෙච්ච එකන දන්නවා මේ උත්තර ලව් කරපු කෙල්ලෙක් කියලා. ඉතින් පළවෙනි ලව් එක ඔහම තමයි. ඉතින් මේකද කියන්න තියෙන්නේ මෙන්න මේ මතුවෙන නුරුස්නා ගතියට ප්‍රේම කරපු දවසේ මුළු ජීවිතේම මල්මන්. ද්වේෂයට ද්වේෂ කරන්න එපා. නුරුස්නාගතිය නුරුස්නා වෙන්න එපා. බුදු කෙනෙක් අපිට උගන්වන්නේ මේ නුරුස්නාගතිය ප්‍රමෝද වෙන්න. එතකොට ඉවරයි. අමාරුයි. ඒකට බුදුරජාණන් වහන්සේ කෝද භක්ෂක යක්ෂයාගේ කතාව කියන මෑණි හොඳට අහගෙන ඉන්නු නේ. සක්‍ර දේවේන්ද්‍රයා මේ සක්‍ර දේවේන්ද්‍රයාද මන්ද රජ කෙනෙක් හරි කොහොම හරි පළාතක යුද්ධයකට රටින් පිට වෙලා ගියාලු. යනකොට කට්ටියට කිව්වලු මාලිගාව බලාගන්න කියලා. ওই වෙලාවේදී මාලිගාවට ඇතුළු වුණාලු යක්ෂයෙක් ඇවිල්ලා. ඇවිල්ලා ගේට්ටුවේ ඉන්න මිනිස්සුන්ට කිව්වලු යන්න දෙන්න බෑ කියලා. ඒකෝට ඒ යකඩට හිජ වෙස ලොකු උනාලු.
සිතෝ කිව්වට මං අහන්නේ නැහැ කියලා ගේට්ටු කඩාගෙන අතට ගියා. යනකොට ගේට්ටු ඉන්න එක නා ඉස්සරහ ඇතුළ කට්ටියට කොළුණි යකෙක් එනවා. කීන දේ අහන්නේ නැහැ. ඉතින් ඔක්කොම මෙයාට ඇවිල්ලා ක්‍රෝධ කරන්න ගා. ක්‍රෝධ කරන්න කරන්න මෙයා ලොකු වෙනවා. බලවත් වෙනවා. ඉහිලා සිංහාසනේ වාඩි වෙලා එනේනේ එක නා කියන දැන් රජුරු ආවත් එම අලියක් වේ අලියව ලඟනේ බහතිය පල්ලේ කියලා මූ ක්‍රෝධ කරන්න කරන්න ලොකු වෙනවා. පස්සේ දැන් රජුරු යුද්ධ දිනාගෙන නොට කිව්වලු පණිවිඩයක් දෙවෙනස් වැඩේ තට්ටු යක්ෂයෙක් ඇවිල්ලා ඉන්නවා බුදුමාහා රජුට බලවත් සිංහාසනේ ඉන්නවා ඒකේ රජුරු දැනගත්තලු කතාව. දැකලා ඒගොල්ලෝ අයියෝ හුඟ කාලයකට පස්සේනේ දැක්ක මම මේ ඉනකන් හිටියේ මේගොල්ලෝ මම නැතිලා ඔයාලා දැලකුවද දන්නෙත් නෑ අනේ සමා වෙන්න මට කියලා යන්න බැන්නා කියනොත් එන්න පුංචි ඉන්න පටන් ගත්තා. මෛත්‍රී කරන්න කරන්න පුංචි උනාට පස්සේ මේ සිංහාසනේ ගණන් ගිල මේ ජනෙලෙන් එළියට විසි කරලා ඉවරයි. ඒක කන්නේ ක්‍රෝධේ. ඉදුට ක්‍රෝධේ දෙන්න දෙන්න මෝරනවා. කෝල් කියන්නේ කෝද භක්ෂක. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ වෛරයට වෛර කරන්න කරන්න ඔය යක්ෂයා ගෙට එනවා. ඌ විභූෂණ පාන දාල දෙක පුම්බගෙන නටාගෙන නටනවා. ඊට පස්සේ කොහා මචං කොහොමද කාලයකට පස්සේ දැක්කේ. වැල්මි තියෙනවා තඹ පොබනවාද නැත්නම් රසකින්ද තියෙනවා මේ කෝපි තියෙනවා ග්‍රීන් ටී ටිකක් තියෙනවද කියලා බැලුවොත් ඔන්නේ එන්න පුංචි වෙනවා. ඉතින් ඒ පාඩම දන්නේ නැහැ. අපි අර ඒකට උරුට්ට වෙන්න හදනවා. ඒ නිසා එන නුරුස්නාගතිය දැකීම මං කියවේ ඉස්සල්ලාම ඔස්පෙන්ස්කි කියපු පොතේ ගර්ජ් ඔෆ් අහපු බණක කියලා තියෙනවා. තමන් කොයි වෙලාවක හරි ශික්ෂණයකට ගිය ගමන් වයලින් එක ගහන්න ගියත් කමන්නේ නැහැ, ඩ්‍රයිවිං කරන්න ගියත් කමන්නේ නැහැ, තිල්ලකින්න ගියත් නැහැ, මොන හරි ශික්ෂණයකට ගිය ගමන් පළවෙනියම මතුවෙන ලකුණ තමයි ශික්ෂණයේ හරියන බවට නුරුස්නාගතිය. ඒසයි නුරුස්නාගති ආවේ ශික්ෂණයක ප්‍රතිඵලයක් විතර ගන්න ලේකිනා ශික්ෂණයට හරිය අදුවට නෙවෙයි. දෙක තමයි තමන් දෙස් දී ගන්න ගන්න. අනේ මට මේක කරගන්න බෑනේ කියලා ඒ ශික්ෂණයක දෙවෙනි ආනිසංශය. තුන අනුන්ට දොස් කියන බඩන් ගන්නවා මේ අර කිතෙම නිසා වෙන තමයි මේ කණිතයි බැරි වුනේ, ඊර්ති උනිසයි බැරි වුනේ, ආහාර නිසා වෙන්නේ කියලා අනුන්ගේ දොස් දකිනවා. හතරවෙනි වශයෙන් කියනවා මේ ලෝකේ රවුම් වෙච්ච නිසා මම කචල් එක තියෙන එක මට්ටම් වෙලා තිබුණා නම් මට වැඩේ කරන්න පුළුවන් නටන්න බැරි පොළොවේ ඇද නිසායි කියලා ලෝකේ ඇදකුද හොයනවා. මෙන්න මේ හතර මේ පළවෙනිම ඉන්න නුරුස්නා ගතිය, තමන්ගේ දොස් දකින්න ගතිය, අනුන්ගේ දොස් දකින්න ගතිය සහ මේ පොළොව මට්ටන්නේ නැහැ කියන වගේ ගති සතිය පිහිටුපු බවට ලකුණු. කාට හරි පුළුවන් නම් ඒ කාට කියලා සතුටු වෙන්න කෝද භක්ෂකයක් යාට යක්ෂයාට ග්‍රීන් ටී දුන්නා වගේ වැඩේ. අමාරුයි. මේ බුද්ධ උත්පාද කාලික නොවුනොත් හිතන්නත් බෑ මේ යක්ෂයාට වෛර කරන්න උට ආහාර වෙන. එනිසා උට යාළු වෙලා කතා කරන්නේ. අර නන්දි විසාල ජාතකයේ තියෙන සර්වචනාසේ ජාතක කතාවේ දුප්පත් කර්තකාරී පිටිය ගොනා කතා කරලා කියනවා කර්තකාරයාට උඹ ඕන කෙනෙක් එක කරත රේසයක් තියපන් මම දිනවල දෙන්නම් එතකොට උඹට ගාණක් හම්බ වෙනවා. ඒදි මෙයා කියලා කියන අවුරුදු සෝය දවසක කරත රේසයක් තියුම්ගේ. ඊට පස්සේ කරත රේසෙ ගාව මේ නන්දිවිසාල ජාතිකේ ඉන්න නන්දිවිසාල බෝසත් ගෝවිය ගවය බඳු කරත්තකාරයා මේ ගුණාගේ බහටම කරතිවල ජක්කොටිය කියලා ගහනවාරු. ගහපු අරු ගාලා තිබ්බා වගේ හිටිනවා මොකක්වත්ම කරන්නේ අනිත් කරත් ඔක්කොම යනවා මෙයා හිටිනවා. අර මනසේ ඔට්ටුට දාපු ගාණක් පරාදයි. ඒසෝගිලකන ඔබ දැන් කිව්වේ දිනවල දෙන්නම් කියලා බලපන් කෙරුවේ මොකද්ද හිත ඊටවසි උඹ ජක්කොටියයි කියලා ගහපුවා මට පුළුවන් දයක් උදවන්න පිට රට ගාලා අයියා මං පුතා කියපන් අනිත් දවසේ දෙගුණයක් කොට්ට දාලා තියපන් කිව්ව තරගේ තිබ්බා පිට රට වල හා යම් පුතා කිව්වා පැගිය දිනු ජක්කොටිය කියලා මොකද්ද දුවන් උඹ හරකවත් කැමති නෑ ඒක ඉතින් ඒ නිසා මේ මන්තර කතා කරන ලීලාවෙන් නමල ගන්න පුළුවන්. අදින්සා යක්ෂිත් එක්ක වැඩ කරනකොට නුරුස්නාගතියත් එක්ක වැඩ කරනකොට කෝද භක්ෂක කතාව ගන්න වේදනා සංයුත්තේ නැත්ක සංයුත්තේ සංයුත්තනිකා ලස්සන සූත්‍රයේ ඔක බ්‍රහ්මන් සාමුද්‍ර තමයි ලස්සන විස්තරයක් කියලා පස්සේ මම මේ සූත්‍රය හොයාගෙන මේ කියවලා බැලුවා මයිලකට තියෙනවා කියලා මයිලක තියෙනවා සෑහෙන ග්‍රීන් ටී මම එනේ එකනොට ග්‍රීන් ටී දෙනවා කවදාව පලයන් කියන්නේ එතු මොණියක්ෂයා තුන් කිංචේන පටන් ගන්න ප්‍රින්ටි බොණ්ඩ බොණ්ඩ කිංචේන තරහ වෙන්න වෙන්න මෝරනවා. ඒ නිසා ඊස් වෛරයට වෛර කරන්න එපා. නුසුස්නාගති නුසුස්නාගති පාන්න එපා. ඒකයි මේ අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝති අබින්නම් පච්චවික්කිතබ්බම් පබ්බජිතේන. අනික් මිනිසු කරන දේවල් කරන්න එපා.
ඊට විදි වෙනස් දෙයක් කරන්න. තවන්න බයින කෙනාට ස්තුතිවන්ත වෙන්න. ක්‍රෝධයට මේ මේ නුරුස්නා ගතියට ප්‍රේම කරන්න. ඒකට මුළු ජීවිතේම මල්. නැත්තම් විහිම්පල්. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. මහා නායක ස්වාමින් වහන්සේ මා පරියංකේ සිට ආනපාන සතිය වැඩිීමේදී නාසය අගට සිහිය පිහිටවාගෙන හුස්ම ඉහළ පහළ යන හැටි හොඳින් බලා සිටිනවා. ටික වේලාවකට පසු පිම්බීම හැකිලිම අරමුණට හිත මාරු වෙන බවත් පෙනේ. මොහතකින් වාගේ අරමුණ වෙනස් වන බව දැනුණු විට නැවත සිහිය නාසය අගටගෙන හුස්ම ඉහළ පහළ යන හැටි බලා සිටිෙමි. මේ ආකාරයට අරමුණ මාරු වීමට වගේ භවනා අරමුණ මාරු වීම භවනාවේ අඩුපාඩුවක්ද නැත්හොත් ඒ දුර්වලතාවයක්ද යන්න අප කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමින්වහන්සේට තව තවත් අපවැනි අසරණයින්ට පිහිටවීමට අවශ්‍ය නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා. මම දැන් අපි මුල් දවස් ටික තුනේ අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරා. මම හිතුවා ඒක තේරෙන්න ඇති කියලා. නමුත් එක්කම අරමුණේ පවතින සතියට වැඩිය දක්ෂකමක් තියෙන්න ඕනේ. අරමුණ මාරුනොත් සතිය කැඩෙන්නේ නැති වෙයි. ඒ නිසා අරමුණ මාරු වෙච්චාවයි සතිය කැඩෙන්න ඕනේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා වම පය පදනම් කරගෙන කරන සතිය දකුණු පයට ගෙනිච්චයි කියලා සතිය කැඩෙන්න ඕනේ නැහැ. ආයේ දකුණු පය තිබුණක වංගාය ගත්තයි කියලා සතිය කැඩෙන්න ඕනේ නැහැ. හුස්ම ගන්නකොට නම් මේ නාසිකාග්‍රය එක තැනක ඒකාග්‍ර වෙනවා. නමුත් මෙතන ඇවිදිනකොට අපිට පේනවා වමේ දකුණේ වමේ දකුණේ. ඒ විදිහට කොයි අරමුණට ගියත් ඇත්තටම සතිය කැඩෙන්නේ නැහැ. අන්න ඒක තේරුම් ගන්න ගොඩාක් පළල් මනසක් තියෙනවා. අපි පුරුදු වෙලා තියෙන සතියට වැඩිය සමාධියට. සමාධියට එකම අරමුණේ තියෙනවා. ඒස සමාධි භාවනාව උගන්නන තැන් වල සක්මන උගන්නන්න යන්නේ නැහැ. ඒගොල්ල කැමති නැහැ. ඒගොල්ල ඉඳගෙන කරන භාවනාව විතරයි උගන්වන්නේ. මොකද සක්මනේ කොහොමද තරමුණ මාරු වෙද්දී සතිය පිටවන්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අරුණ මාරු වීම භාවනාව කැඩීමක්ද කියලා අහනද සතිය කැඩීමක්ද කියන කාණ්ඩ කියනවා. ඒකල හොඳට පරීක්ෂා කරන්න. පරීක්ෂා කරලා සතිය කැඩෙන්නේ නැත්නම් ඒක හොඳ විවිධාංගීකරණය වෙච්ච මෝරජ්‍ය සතියක් කියලා කියන්න පුළුවන්. අතිපෝජනීය ස්වාමීන් වහන්ස මා පරියංකේ වාඩි වී සිත කය දෙස යොමු කළ විට හුස්ම රැල්ල ඉතාසියුම්ම දැනේ. භාවනාව පටන්ගත් කාලයේදී මුළු පරියංකේ පුරාවටම හුස්ම දැනුණු නමුත් දැන් සුළු මොහොතකින් එය නොදෙනීයයි. කයද සංසිඳේ. එවිට මාහට ඇති එකම අරමුණ හෙවත් සංඥාව මට පණ තිබෙන බවට ඇති ඉතාසියුම් දැනීම පමිණි. මා දෙස සිත යොමු කළ බලා සිටි. ඉඳහිට බාහිර අරමුණු පැමිණියත් නිරායාසයෙන්ම නැවත මෙම කයේ දැනීම වෙතෙහි මට ඇති ගැටලුව නම් මෙම ඊතාසියුම් දැනීම දෙස බලා සිටීමෙන් ඒද හුස්ම රැල්ල මෙන් ගෙවන් වේද. මා මේ අවස්ථාවේ කළ යුත්තේ සිත බාහිර අරමුණු වලට නොයදා එම කයේ දැනීම දෙසම බලා සිටීම පමණක්ද? ඉහත ගැටලු දෙක මා භාවනා කිරීමෙන් පසු නිතර සිතට වද දෙයි. මා නිවැරදි මාර්ගයේද ඉන්නේ කියා සිත විමසයි. මා හට කරුණාවෙන් එය විසඳා දෙනසේක්වා. අපි ඒකියේ කතා කරේ විචිකිච්ඡානුසය කියලා. කොච්චර රහත් වෙච්චයටත් ඒත් එක දැනක තියෙනවා කංකා රීව තහමඳුරු කියලා. ඒ හැමෝටම සැක සංකාව කරන රහත් වෙලා. පදණම් ඕනේ නැහැ. Taman කොච්චර දෝ හොඳ පාරේ ගියත් වැරදි පාරේ කියලා පශ්චාත්තාප වෙන්න බුලන්. ඉතින් මේ පශ්චාත්තාපේ නීවරණයක් ඒකට පොර දාන්න එපා. ඉතින් එතකොට කියන්න තියෙනවා හරි පාරෙම කියලා හිතාන යන්න ඉවරයි. අර්බුචනසේ වැඩ ඉන කාලේ සද්ධාවන්ත උපාසක මහත්තයෙක් ඇවිල්ලා මේ සලාක ගන්නන බෝතලෙට දාලා ගියා. මට හිත රහතන් වහන්සේලා 500ක් ලැබේවා කියලා. ඒ කියන්නේ දාණයට. ඉතින් රහතන් වහන්සේලා ඉල්ලපු නිසා කවුරක්වත් ගියේ නැහැ. ඉතින් උපාසක මහත්තයා ඇවිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේ මම මෙච්චර සද්ධාවේ මේ 500ක් අඩි 5ක් කර හිතන්නකෝ. දාණයට ආරාධනා කරා ආවේ නැහැ. ඉතින් පස්සේ බුදුරජාණන් වහන්සේ දබ්බමල්ල පුත්තහමඳුරණ කතා කරලා ඇහුවා මේ සලාක ගන්නලා තියෙද්දිත් ඇයි ගියේ නැත්තේ කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේලා වස්නමක් වඩින්න කියලා කිව්වේ. ඒක නිසා තමන් රහත් බව ප්‍රකාශ කරන්න කැමති නැති ඇත්තොයි. එහෙම නැත්නම් රහස් වෙච්ච නැති ඇත්තොයි ගිහිල්ලා රහතන් බව ප්‍රකාශ වෙන්න කියලා ගියේ නැහැ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ කතා කළේ තෝපි භාවනා කරන්න මොකටද කියලා. රහත් වෙන තමයි. එහෙනම් රහත් වෙන කෙනෙකුට ඉල්ලපුවම ඵලයල්ලා. භාවනා කරලා රහත් වෙන්නේ නැහැ. ඒ මනුස්සයා සද්දායෙන් කතා කරලා තියෙන්නේ. ඒ මනුස්සයාට මේ මම රහත් වෙලා නැහැ. එහෙනම් රහත් බව පිළිනෙවෙයි කියලා. එහෙම කතා කරන්න බෑ. රහත් වගේ
මම අපේ මා දහසින් නෙවෙයි කරන්න කියලා. එහෙනම් මේක හරිපාරද කියලා මුකින් කියලා දෙන්න. ඒක වැරදි කියලා හිතනවා අය එක තමයි නීවරණ කියන්නේ. ඉතින් නීවරණයට පොර දාන්නද මේක හරිම කියලා හිතන කෙරුවනම් ඉතින් ඊට පස්සේ ආය ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඒ කෙලස් ගුරුසු කෙලස් තියුම් කෙලස් ද අතිසූක්ෂම කෙලස් කියන තමයි අරමුණ ගුරුසු නම් කෙලස් ගුරුසුයි. අරමුණ සියුම් නම් කෙලස් සියුම්. ඒක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ තියේදී මේ සියුම් උනාට පස්සේ සැකියාවට පස්සේ ඉතින් කරන්න දැන් ඉතින් දීගේ ඉවරයි. ඒ පිටේ ආය දීග ගන්න බෑ. ඒ නිසා තමයි දීග කන අය දික්කසාද වෙන්නේ. දිගින් දිගට මොකද සැකේ. ඉතින් ඒක නැති කරන්නේ බුදු කෙනෙක් පහල වෙන්නේ ඒ හරි පාර යනවා කියලා අපිට කියන්නම් බෑ. වැරදින්න පුළුවන්. නමුත් මේක හරි පාර කියලා හිතා ගන්න එක විතරයි මහානකම රැකෙන්නේ සතිය රැකෙන්නේ තියෙන ක්‍රමී. ඉතින් ඒක මහා වැරදි කියලා හිතා ගන්නවා නම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ වෙන මොනවා කියන්නේ. මෙච්චර මහන්සිලා ඔක්කොමත් කරලා අනේ මම වැරදි පාරද කියලා අහනවා කන්නේත් ඒකට බොන්නේත් ඒකට සතිය පක්මන් කරන්නේත් ඒකට පරියන් කරන්නේත් ඒකට සතිය පිටවන්නේත් ඒකට. ඒ කරලා ඒක වැරදි කියලා හිතාගෙන. මොකද ඒ කියන්නේ තමන් කර කිසි වැඩක් ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා ඒක භයානක. ඒ මේ මේ ඇහිදල් කූඩේකට වතුර පුරවනවා වගේ වැඩක්. පහද්දිම වියලි. ඒක සුස්කයි. කවදාකවත් නැහැ කරුණාවක් ඒ නිසා ඉල්ලා ඉච්චිත බොලම් එක හරි පාර්මයි කියලා හිතාන යන්න කවදාකවත් වරදින්නේ නැහැ. ගෞරවණීය නාහිමි පාණන් වහන්සේ නිස්වරණ වනයේ භාවනාමය වැඩසටහන සම්බන්ධ වූ මුල් දින තුනේදී සිත ඒකාග්‍රතාවයට පත් කර ගැනීමට බොහෝ අපහසු වුනිමි. නමුත් හතරවන දිනේ උදෑසන මුල් පැය තුලදී ඉන්පසු කීප අවස්ථාවකදීම සිත ක්‍රමක්‍රමයෙන් එකඟ කර ගැනීමට හැකි විය. පරියංකේ සිට වාඩි වී සිටින අයුරු සිහිපත් කරන විට සෑම අවස්ථාවකදීම කය ඇටසැකිල්ලක් ස්වරූපයෙන් දිස්වේ. සක්මනේදීද එසේමය. මීට පෙරදීද භවනා කරන අවස්ථාවලදීද මගේ කය එසේම අන් අයගේ ශරීරයේද පෙනෙන්නේ ඇටසැකිල්ලක් ලෙසිනි. පරියංක භාවනාවේදී අද දින මුල් පැය තුලදී සාමාන්‍ය ලෙස සිත දමනය කර ගැනීමට හැකි විය. යම් යම් අවස්ථාවලදී විවිධ රූප හා විටින් විට ඇසෙන ශබ්ද නිසා සිත වෙනස් වෙයි. එහෙත් අද දිනේ 9 සිට 10:45 අතරතුර කාලයේදී විනාඩි 40ක පමණ කාලයක් භවනා වී යෙදී සිටි විට නාසිකාග්‍රයේ සිත පිහිටවා ආස්වාස ප්‍රාස්වාස කරන විට ඊතා කෙටි කාලයකින් සිත දමනය කර ගැනීමට හැකි විය. ඊතා කුඩා තිතක් මෙන් නාසිකාග්‍රයේ සිත පිහිටා තිබෙන අයුරු දුටිමි. පස්ව කය තිබෙන බවත් නොහැටුණෙමි. කය යමක ස්පර්ශ කළොත් පුළුන් ගොඩකටත් වඩා සැහැල්ලු බවක් දැනුනි. ශරීරයේ කිසිදු වේදනාවක් නොදෙනුනි. සිත තිතක් මෙන් බොහෝ වේලාවක් එකඟ කර තබා ගැනීමට හැකි විය. මේ පිළිබඳව මුලදී සතුටක් ඇති වුණත් නැවතයේ ඒ ලෙසම තබා ගැනීමට නොහැකි බව සිතුණු නිසා ඒ සතුටක් හෝ දුකක් යැයි නොසිතෙමි. පියවි තත්ත්වයට පත්වන විට වෙනස් වන ආකාරය සිහි වුනමි. මේ මා විසින් ලද අත්දැකීමයි. ගෞරවනීය නාහිමි පාණන් වහන්ස, මෙහි තුල ඇති යම් දෝෂ අදෝෂ අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය මේ ආත්මේම අවබෝධ වේවා. මේක තමයි එකම ක්‍රමය අපිට තියෙන. මේක කියනවා ට්‍රයිල් ඇන් එරර් කියලා. කම්මෝගෝ චිකාගෝ කියලා කරන එකයි තියෙන්නේ. කරන යනකොට වරදින්න තැනක් නැහැ. වැටෙන්නෙම හරි දැනට තමයි. ඒක නිසා මුලදී හරි වෙහෙසයි. ඒක මේ බයිසිකල් පදින්න පුරුදු වෙන්න ගියත්, පයින් එකක් ගහන්න පුරුදු වුණාත්, ටයිප් රයිටර් එකක් ගහන්න ගියත් මොඩලි බෑ. ගහලා පුරුදු වුණාට පස්සේ තමයි ඒක මේ අහක බලහන ගහන්න පුළුවන් මට්ටමට එන්නේ. ඒක නිසා මේ ක්‍රමේ කියන අය රහත් වෙනකන් අමතක කරන්න බෑ. මේ ආධුනික මනස, මේ ආධිකම්මික මනස හරිම සුන්දරයි. ඕනේ වැරද්ද බාර ගන්න කැමති. මේ හරියට මේ පුංචි මෑණිවරු වගේ. ඒක තියාගෙන පැහි වෙන්න හදන්න බෑ. මම මේක හරියට මේක කරනවා, මේ පළවෙනි ධ්‍යානෙ යනවා, දෙවෙනි ධ්‍යානෙ පුළුවන් නම් හොඳයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක නැති වෙන එක තමයි ජොලිය තියෙන්නේ. නැතුනොත් පස්සේ ආය හදනවා. ආය නැතිනොත් ආය හදනවා. ඊට පස්සේ මාරයට අපි උස්සල පොළවේ ගහුවත් මොනවත් කරන්න බෑ. ඒ නිසා මේ ආධුනික මනස, මේ අහිංසක මනස, මේ බිමි බින්දුවෙන් පටන් ගන්න මනස කවදාකවත් අමතක කරන්න එපා. ඒ නිසා ඒක නට වැටෙන්න තරක් නෑ. පැදුරු පුදිය ගත්තට පස්සේ අබිමැටනවා කියලා දැන්නේ පුදියන්නේ පැදුරුනේ.
උඩ ඇඳවල ලොකු තියාගත්තොත් තමයි වැටෙන්නේ. ඒ නිසා උඩ නඟින්න එපා. ආධුනික මනසේ තියාගන්න මේකට කියන්නේ ආධිගම්මික යෝගාවචරයයි කියලා දිගට කරගෙන යන්න. අවසරයි ගෞරවනීය නායක ස්වාමින්වහන්ස. මම පරියංකේ සිටින විට ප්‍රථමයෙන් ආනාපාන සතිය බලන විට විනාඩි 5කින් පමණ එය නොදෙනීයයි සිත සමාධිගත වෙයි. සමහර විට ශරීරයේ යම් යම් කොටස් ගැළවී ඉදිරියේ විසිරුවා පෙනේ. ඒවා අනිත්‍ය වශයෙන් ඉබේට වගේ මෙනෙහි වී යයි. නැවතද ශරීරයේ තනින් තන සාමාන්‍ය වේදනාවකදී ඇති වී ඉක්මනින් ගෙවී යයි. ඉන්පසු ශරීරයේ ඇති බවක්ද නොදෙනේ. ඊතා ශූන්‍ය දර්ශනීය ප්‍රදේශයක ඉර පායා තියනවා වගේ ආලෝකයක් තිබෙන තැනක හුදකලාව බලාගෙන සිටින බව දැනේ. ඇස් පියාගෙන සිටියද ඇරගෙන සිටිනවා වගේ පෙනේ. අනිත්‍ය ආදී මෙනෙහි කිරීමට තරම් අරමුණක්ද නොදෙනේ. සිතඳ නතර වී ඔහේ තියෙන බව දැනේ. මේ ලෙසට විනාඩි 20ක් පමණ ගත වූ විට නැවත සෙමින් සෙමින් සුළු සුළු අරමුණු දැනේ. එනම් තද බව සැලෙන බව දැනේ. එවිට සිත ඉබේටම වාගේ මේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මයද නොවේ මෙහි ඇත්තේ නාම රූප පරම්පරාවක් පමණක් යයි කෙනෙක් කියන්නාක් මෙන් සිතට දැනේ. ඒ සියල්ලද අනිත්‍ය වශයෙන් මෙනෙහි කළ විට නැති වී යයි. මේ ලෙසට මා කරන පරියංක කීපයකදීම සිදු වී ඇති බවද සඳහන් කරමි. ඉදිරියට කළ යුතු ආකාරයේ ගෞරවපූර්වක උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. මේක දිගට කරනකොට ඒකේ තල තුන බවක් ඇති වෙනවා. මුල් මුල් තමයි ඉතලම යන්තම් ඇසුරු කරලා ඊට පස්සේ ඒකමයි හරිපාර කියන එකෙන් භාවිත කරනකොට බහුලීගත කරනකොට මේක ඔයගේ කවුරුත් කියන වගේ නෙමෙයි මේක තමයි ඇත්ත. තාම තේරෙන්නේ මේක අර අහම්බෙන් දකින්න එකක් වගේ. ඉතින් ඒක සාක්ෂාත් කරන්නේ වෙනකන් ඇඟට දිරව ගන්නකන් දිගටම කරන එකයි කල යුත්තේ. ගෞරවනීය ස්වාමින්වහන්ස, මම භාවනා වැඩසටහනට සහභාගී වෙන ප්‍රථම අවස්ථාවයි. පරියංක භාවනාවේදී මුලින්ම හිඳ පිටතින් ඇසෙන ශබ්ද මද වේලාවක් අසා සිටිමි. ඉන්පසු ඉරියව්වට සිහිය පිහිටුවමි. මුල් දින කීපය තුළ එක් ඉරියව්වක් පවත්වා ගැනීම ඉතා අපහසු විය. විටින් විට ඉරියව් මාරු කළමි. නමුත් දැන් බද්ධ පරියංකෙන් හිඳ කයෙහි වේදනා ගැන සිහිය පිහිටුවෙමි. එවිට වේදනා ක්‍රමක්‍රමයෙන් අඩු වී කය හෙල්ලුවේ නිශ්චල තත්වයකට පත්වේ. එවිට මම මූලික කර්මස්ථානය වන නාසිකාග්‍රයේ ආනාපානයට සිහිය පිහිටවමි. එහි දීර්ඝ කෙටි බව සහ වාතයේ උණුසුම් සිසිල් බව සිහියෙන් දකිමි. ඒ ක්‍රමක්‍රමයෙන් ෂර්වී හුස්ම රැල්ල අල්ලාගත නොහැකි තත්වයකට පත්වේ. එවිට මම ප්‍රමුඛව පෙනෙන පිම්බීම හැකිලීම දෙස බලමි. ඒද ගැඹුරින් පටන්ගෙන සියුම් වී නැති වී යයි. එවිට කිසි අරමුණක් නැති තැනකට පැමිණේ. වරක ගැස්සී යලි ආනාපාන සතියට වැටේ. වරක විවිධ ගැළපීමක් නැති සිතුවිලි ගලා ඒමට පටන් ගනි. ඒවා මතකයේද නැත. නමුත් සිතුවිලි පැමිණි බව දන්නෙමි. ඒ අවස්ථාවේදී භාවනාව පිළිබඳ විචිකිච්ඡාවක් ඇතිවේ. වැරදුනා දැයි සිතේ. ඒ නිසා දීර්ඝ වේලාවක් භාවනාවේ රැඳී සිටීමට නොහැකි වේ. උපරිම කාලයේ පැය භාගයක් පමණ සීමා වේ. කය සිදුවන සියුම් චංචල ගැසීම් පැද්දීම් දැනේ. විවිධ ආලෝක පෙනුනද මම ඒවා පිළිබඳ අවධානයක් නොදෙනිමි. සක්මන් භාවනාවේදී මුලින්ම හිටගෙන සිටින ඉරියව් දෙස බලා සිටිමි. පාදවලට දැනෙන පොළවේ ස්පර්ශයන් සහ පහි වේදනාවන් සිහියෙන් පිහිටවමින් සක්මන් කරමි. ඒ බොහෝ වේලාවක් කළ හැක. නමුත් සමහර අවස්ථාවන් අතරතුරේදී සිතෙහි ඇතුළත කතා හටගනි. එවිට මම සිහිය නැවත පිහිටුවා සක්මනේ යෙදිමි. භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. අවසරයි ස්වාමින්වහන්ස, මම වෛද්‍ය ශිෂ්‍යාවක් වෙමි. මෙවන් නිෂ්කලංක පරිසරයෙන් ඈත් මදක් කලබලකාරී නේවාසිකාගාරයේ වෙත ගිය පසු සිහිය පිහිටුවා සිටීමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදේශයක් අපේක්ෂා කරමි. යන්න එපා. මේ ඊටපාව ලේසියට ප්‍රථම ආධාර කාමරයක් තියෙන අපේ දොස්තර කෙනෙකුත් ඕනකමක් තියෙනවා. ওই විභාගේ පාස් කිරුවට වැඩිය හරිම සෝක් පාස් කරන්න නැතුව දොස්තරලා ගන්න එක. පාස් කිරුවට පස්සේ දොස්තර වෙනවා. එනිසා ඔය මෙඩිකල් ස්ටූඩන්ට්ස්ලා තියාගෙන ඉන්න එක ලාභයි. එනිසා යන්න එපා. මේකට බම ලේසි. කෙසේ නමුත් පරිප්පු කෑවට පස්සේ විඳවන්න වෙනවා සෑහෙන්න. මොන කරන්නේ තිල් ලෙඩ්ඩු පිටිපස්සේ යන්න නම් චාන්ස් එක ඉල්ලන්නේ හම්බ වෙනවා. එහෙම නැත්නම් මම කියන්නේ නැති එක හොඳයි. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තර දීලා නිකන් හිටන්න ඉවරයි. නිකන් ගා ගන්නවා මම. ආසීවනාච බාලනන් කියලා බාලයෝ පිටිපස්සේ යන්න පටන් අත්තොත් බාලයෝ වෙනවා. ලෙඩ්ඩු පිටිපස්සේ යන්නකො ලෙඩ්ඩු වෙනවා.
ඒ නිසා ඒක ජොබ් එක හොයනකොට තේරුම් ගන්න ඕනේ ලංකාවේ දෙන හොඳම බොල ටික ගන්න ලෙඩ්ඩුන් උපස්ථාන කරා. ඊට පස්සේ උන් අවුරුදු 5ක් බ්‍රේන් වොෂ් කරනවා. කිරුවට පස්සේ ඔන්න ඇඳලා එනවා නයා කරේ දාගෙන අයියා දාලා කෝට් එක දාගෙන. ඊට පස්සේ ඇදවන් වෛරෝ බර භාගේ ලේසි නෑ මේ දොස්තර විභාගේ පාස් කරාට පස්සේ මට නම් කොහොමඩක් කරලා ලකුණු තිබුණා ගිට්ටුටත් යන්න. එහෙනම් ඊට පල්ලෙය දින කෝස් එකක් හම්බුනේ. මේ ඒ දවස්වල හැබැයි ඉගෙන ගන්න කාලේ නම් පාඩම් කරන කාලේ නම් හොඳම මාක්ස් දෙනවනම් මෙඩිකල් ස්ටුඩන්ට්ස් තමයි. හරි ආසාවක් තිබුණා ඒ කාලේ. දැන් නම් හරි සතුටක් තියෙනවා. හම්බුච්ච නැතිනේ අත දන්නේ. හම්බුච්ච නැති කොහොඳයි කියලා. ඒක නිසා මයින්ඩ් යෝන් බිස්නස්. ඔය කොයි දේ කෙරුවත් වෛද්‍ය ශාස්ත්‍රයේ විතර මේ මයින්ඩ්ෆුල්නස් එක ගැන නැත්තම් මේ සතිය ගැන පරිශන කරන එකම විෂයක්වත් ලෝකේ නැහැ. ඒ නිසා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ආටිකල්ස් කියවන්න ඒ වෛද්‍ය ශිෂ්‍යාවකට හෝ වෛද්‍ය වුණාට පස්සේ ලෝකේ යථාර්ථය දැනගන්න ඉස්සරට වැඩිය දැන් තොරතුරු දෙන. හැබැයි ඔය ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක උගන්නන්නේ කියන්නේ යන්නේපා. එහෙම නැත්තම් මේ මේ ඔය මෙඩිකල් සයන්ටිස්ලා කියනෝ හැන්ඩ් හැන්ඩ් එපා. ඒකේ තනිකර ලේ බොන જાතියක් ඉන්නේ. ඒක නිකන් මේ පිසාච ප්‍රේතියෝ. හැබැයි න්‍යූරෝ සයන්ස් බලන්න. එහෙම නැත්තම් ඔය න්‍යූරෝප්ලාස්ටිසිටි එහෙනම් තමයි මෙඩිකල් ඕන තරම් තොරතුරු තියෙනවා. ඒ නිසා රසා ඕනට වැඩිය කඹරන්න යන්න එපා. බයයට කරන්න පැත්තකට වෙයි. මම දැන් මේවා කියන්න වට මොන සුදුසුකමක් තියෙනවද කියලා මට කිසිම සුදුසුකමක් නැහැ. නමුත් භාවනා නම් ওই ටික තමයි කරන්න තියෙන්නේ. දිගට කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා වෙනද බලපු දෙයම එකම දේ දිහා නැවත නැවත බලනකොට ඒක මොනවදෝ විපරිණාම භාගයක් වෙනවා. ඒක නිසා මන්ට කිව්වේ ඒක 79. එතකොට 79 වෙනකොට කිව්වා යුනිවර්සිටිස් වලට ගිහිල්ලා ෆැමිලියරයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකේදීව මේ සතිය උගන්වන්න කියලා. එතකොට වට දෙරෙන්නේ නැහැ සතිය මොකද්ද කියන්නේ කියලා. දැන් අපි කරනවා ජයතන ප්‍රවිශ්වවිද්‍යාලය කරා ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් මෙඩිකල් ස්ටූඩන්ට්ස්ලට සතිය ගන්නවා. අපි ඒක සති සරසවි කියලා පටන් අරගත්තේ. ඒක දිගට කරගෙන යන්න බැරි වුණා. බලාපොරොත්තු වෙනවා ඉස්සරහට පාස් අවුට් වෙන්න ඉස්සෙල්ලා මේ ඔක්කොටම වෛද්‍ය විශේෂඥයන් පුළුවන් තරම් ඒ සතිය කියන එක මොකද්ද කියලා උගන්ලා දෙන්න. එතකොට මම දන්නවා ද ජොන් කබට්සින් මතක් කරලා කියනවා තව අවුරුදු 4ක් විතර යනකොට ලෝකේ හැම ලෙඩේටම තියෙන එකම එක බෙහෙතයි තියෙන්නේ කිසිම පසු ප්‍රතිඵල නැහැ නරක ප්‍රතිඵල නැහැ නොමිලේ ලැබෙන්නේ සතිය ඕනම ලෙඩකට. ඉතින් ඒක වෛද්‍ය විද්‍යාව හරහා දෙන්න පුළුවන් නම් ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කැමති වෙන එකක් නැහැ. මොකද ඒගොල්ලන් වල තියෙන පිටිවිකුණන්නේ සතිය නිකන්නේ හම්බ වෙන්නේ කිසිම පසු ප්‍රතිඵලයක් නැ ඕනම ලෙඩකට. එනිසා ඒක තමන් මෙඩිකල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් විදිහට තමන් මේක පුරුදු කරගත්තා නම් එහෙම මන් දන්න දොස්වල කීප දෙනෙක් ඉන්න සත්‍යමත් වෙලා ඉනවා ලෙඩ අතකව සනීපෙළු. වතුර ටිකක් දුන්න සනීපෙළු. යන්න ඉස්සෙල්ලා වාට්ටුවට යන්න ඉස්සෙල්ලා ඒ පඩිපෙළේ ඉඳගෙන මෙනේ කරනවලු මම අද මේ කරන ගිහිල්ලා කරන මේ උපස්ථානේ අනේ ලෙඩුන්ගේ සුව පිණිස වේවා කියලා හරියට ඉන්නවා ඒ අරගේ මේ සත්පුරුෂ කියන්නේ ડોක්ටර් හිත හොඳ කියලා තියෙනවා. ડોක්ටර් හිත හොඳ හිත. ડોක්ටර් හොඳ හිතලා ඉන්නවා. ඒකට හරියම ලේසි මේ මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කරගන්න එක. හැබැයි අමාරුයි. මොකද හේතුව අර දැඩි කාර්ය බහුල ජීවිතයක ගත කරද්දී මගේ විවේක තැනට ඇවිල්ලිවෙලා මෙහෙම ගත කරන්න හම්බෙන එක මම නම් හිතනවා හොඳම හොඳ ආයෝජනයක් කියලා. මම ওই කොච්චර බැන්නත් ওই වෘත්තියේ බලපෑමක් නැහැ සතියේ. කොයි වෘත්තියකින් නිකරණ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා කාර්ය බහුල ජීවිතේ නැත්නම් කාර්ය බහුල සමාජය විසම ලෝකයේ සමහිත පැවැත්මට තමයි සතිය උගන්නේ. සම ලෝකයේ සමහිත පැවැත්ම උගන්වන්න ඕනේ නැහැ නේ. විසම ලෝකයට යන්න ගිහිල්ලා සත්‍ය පවත්තන්නේ දාට තමයි තේරෙයි. ඔය අවුරුදු 4ක් 5ක් විශ්වවිද්‍යාල ඉගෙන ගන්නට වැඩිය මේ බුදුරජාණන් වහන්සේ දෙන මේ ප්‍රතිපත්තහනේ ඒ පුදුම ගුණයක් තියෙනවා. මේ දෙක එකතු වෙච්ච දවසේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මේ සතියයි එදාට තේරෙයි. ඒක වෙන්නේ ලංකාව වගේ රටක විතරයි. පිටරටවල කරන්න බෑ. ඒක ඔක්කොම දෙකම බිස්නස් බුද්ධිසම් මෙන් බිස්නස් මෙඩිසින් තියෙන. මේක එහෙම එකක් නෑ. එනිසා හොඳ ආයෝජනයක් කියලා හිතන්නේ. ඉතල තමන් තුල සතිය පිහිටවගෙන අතගෑවත්
වතුර ටිකක් දුන්නා සනීපෙන මට්ටමට යන්න. හැබැයි ඒතිජිත් මං කියනවා උනාට වැඩිය පැනලා ගිහිල්ලා වැඩි කරන්න එපා. තමන්ගේ රස්සාව තීරුම් අරගෙන විවේකීව ගත කරන්නයි කියලා මං ඉල්ලා ඉන්නවා. පින්වත් ස්වාමින් වහන්ස මම අද දිනේ උදේ 4:00 සක්මන් භාවනාවේ යෙදී නැවත පරියංකයට ඇවිත් වාඩි වී ආනාපාන භාවනාවට සමවැදුණා. මගේ සිත අද දිනේ කිසිම අරමුණකට ගියේ නැත. ආනාපාන තුලම රැඳුණා. විටක මුළු ඇඟම තදවීමක්ද දාඩිය දාන ගතියක්ද ඇතිවේ. එය නැති වී ගොස් සීතල ගතියක් ඇතිවිය. නැවතත් ආනාපානයට වැටුණා. ඒ ආකාරයේ මගේ කයට කිසිම වේදනාවක් නැතුව කය සැහැල්ලු වී පය දෙකක් එකම ඉරියව්වෙන් සිටියා. උදේ දාණයට අවදි වෙන්නට හිතුනේ නැත. අමාරුවෙන් සමාධිය බසී වාක්‍යා 3 වාරයක් සිතාම අවදි වුණා. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. සමාධිය ගැන කලබල වෙන්න එපා. තමන්ට නැගිටින්න ඕන නම් මේ ඉරියව මාරු වුණාට පස්සේ සතියේ මොකද වෙන්නේ කියලා බලන්න. ඒකල බලන්න ගිහලා දාහනේ වන්දලා එනකොට මේ නැගිටිනකොට තිබුණු සතියේ 100ට කීයක් ඉතුරු කරගෙන ඉන්න පුළුවන්ද කියලා අන්න එදාට තේරෙයි මේ සතිය ඉරියව මතත් නැඳා පැවතිලා නැහැ. ඇති කරගත්ත සතියකදී අදිෂ්ඨාන කෙරුවා නම් මම මෙතනලා කරන වැඩවලදී මේ හදාගත්ත සතිය ගිලිහෙන්නේ නැති වෙන විදිහට නැත්නම් ගිලිහෙන හැටි බල බලා කටයුතු කරන්න ඒ සතිය ගිලිවීම වේගය අඩු වෙන්න පටන් ගන්නවා. මේ සමාධියත් එක්ක කටයුතු කරන්න ගියොත් නම් බලාපොරොත්තු සුන් වෙන්න ඉඩ තියෙනවා. ඒ සතිය මුල් කරගෙන අදිෂ්ඨාන කෙරුව සතිය මුල් කරගෙන අපි මේ වැඩ කරන්න පටන් ගත්තොත් හැමදාම බලාපොරොත්තු වැඩි වීමක් එන්නේ. ඒ නිසා පුළුවන් තරම් සතිය පෙරමුණු කරගෙන ගමනේ යන්නේ. එතකොට ඔයටත් වඩා සතුටක් අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. තෙරුවන් සරණයි. පරියංකය ආනාපාන සති භාවනාදී පළවෙමුව හිඳගෙන සිටින ඉරියව් දෙස බලද්දීම තිරස් අතට පැද්දෙන වේගයේ දුටුවා. පොඩි වේලාවකින් ආස්වාස ප්‍රාස්වාසයක් දැනුණා. පැද්දෙමින් තිබෙනා වේගයත් හුස්ම රැල්ලත් දෙකම පෙනුණද වේගයේ මඳක් ඉක්මනින් ඉක්මනින් චංචල වෙනවා. ආස්වාස ප්‍රාස්වාසයේ තරම් කලබලයකින් තොරව සිදුවන බවද දැනෙනවා. ටික වේලාවකින් ආස්වාස ප්‍රාස්වාසයේ ටික ටික සියුම් මේ නැතර වුණා. ටික වේලාවක් වේගයක් පමණක් දැනුණා. දකුණු කකුලේ ඇඟිලි ප්‍රදේශයේ පමණක් එකවරම ගැසී ඉහළට එසුණා. තවත් ටික වේලාවකින් හුස්ම රැල්ල නැවත දැනෙන්න පටන් ගත්තා. ටික වේලාවකට පසු වම් කකුලේ ද ඇඟිලි ප්‍රදේශයේ පමණක් එකවරම ගැසී ඉහළට එසුණා. වේගයත් පැද්දි පැද්දීම ඉහළට ඇදෙන බවද දැනුණා. වේගයත් හුස්ම රැල්ලත් දෙකම දෙස බලා සිටියේදී දකුණු අතේ ඇඟිලි ප්‍රදේශයේද පෙරසේම එකවර ගැසී එසුණා. තවත් ටික වේලාවකින් මුහුණේ වම් පැත්තෙන් නලියන ස්වභාවයක් දැනුණා. හුස්ම රැල්ලත් වේගයත් දෙකම සියුම් මේ සිත විවේක ස්වභාවයට පත් වුණා. පොඩි මොහොතකින් විවේක ස්වභාවය අවසන් වී නැවත වේගයේ පමනක් දැනුණා. මුහුණේ වම් පැත්තේද නලියන ස්වභාවයක්ද නැවතේ නලියපු තැනම සතකු විදිනවා මෙන්ද දැනුණා. ටික වේලාවකින් එ නොදැනී ගියා. සිතද විවේකයට පත් වුණා. පොඩි වේලාවකින් පැය අවසන් වූ හේයින් නැගිට්ටා. කිසිම බාධාවකින් තොරව සිදුවුණු සියල්ල දෙස හොඳින් බලා සිටියා. සක්මන් භාවනාව පළමුව සිටගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටියා. ඇවිදින බව දැනගෙන ඇවිද්දා. වමටත් දකුණටත් ඇදෙන ස්වභාවයක් දැනෙමින් ඉදිරියට සක්මන් කළා. සක්මනේ වේගය ටිකක් අඩු වුණා. ඈතින් ඇසෙන සංගීත නාදයකට සිත ගියා. නැවත සක්මනට සිත ආවා. නැවත සංගීත නාදයට සිත ගියා. නැවත බලෙන්ම සිත සක්මනට ගත්තා. නැවත සංගීත නාදයටම සිත ඉබේටම ගියා. ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී බාහිර රූපේ නොව කැමැති අකමැති බව තිබෙන්නේ සිතේ ස්වභාවයට අනුවයි කැමැති අකමැති බවට සිත ඇදී යන්නේ කියූ වදන මතක් වුණා. සිත දෙස බලන විට සංගීත නාදයට සිත කැමැති බවත් භාවනාව දියුණු කර ගැනීමට ඇති කැමැත්ත නිසායි සිත සක්මනට ගත්තේ. කියාද පෙනී සියුම් සිනහවක්ද පහළ වුණා. සක්මන දෙස බලා සක්මන් කළා. ටික වේලාවකින් මම සක්මන් කරන සක්මන පතේ දකුණු පැත්තට ඇදී ගියා. නැවත වම් පැත්තට ඇදී යනවා. මෙසේ මාරුවේ මාරුවට දෙපැත්තට ඇදී ඇදී බොහොම හිමියට සක්මන් පතේ පුරාම යන බව දැනෙමින් සක්මන් කළා. භාවනාව නොකරන කෙනෙකු දුටුවා නම් මට පිස්සු කියා සිතේ කියලාද මට සිතුණා. ටික වේලාවකින් වමට ඇදී පැත්තෙන්ම ඉදිරියට තිබේටම ඇදී ගියා. දකුණට ඇදී ඒ පැත්තෙන්ම ඉබේම ඉදිරියට ඇදී ගියා. ටික වේලාවක් මාරුවෙන් මාරුවට දෙපැත්තට
ඉදිරියට ඇදෙමින් සක්මන් කළා. කකුල් දෙකම පන නැති බවද දැනුණා. තව ටික වේලාවකින් කොන්දේ පොඩි වේදනාවක්ද දැනුණා. පැය අවසන් වන තුරම මාරුවෙන් මාරුවට මළුවේ වම දකුණ දෙපසින් සක්මන් කළා. සතියෙන් සියල්ලම හොඳින් දකිමින් සක්මන කළා. සතර සතිපට්ඨානයට ඉස්මතු වී ඇති බව සිතට දැනුණා. බාහිර අවස්ථාවලදී කයෙහි පණ නැති ස්වභාවයන් කැක්කුම් නලියන ස්වභාවයන් පෙනෙනවා. ඇවිදින විට කය පැද්දෙන ස්වභාවයද දැනෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. මේ විදිහට යන සක්මනට සතිය පිහිරියට පස්සේ සටහන් පෙන්නලා විවිධ ආකාර පෙන්වන්න පටන් ගන්නවා. නිකන් උලංග වදිනකොට නලියන පහන් දැල්ලක් වගේ. ඉතීව දකින්නකොට මේ සතිය සටහන් පහු කරගෙන ආකාරයට ගිහිල්ලා තියෙනවා. මේකත් තව පහු කරලා පස්සේ ස්වභාව ලක්ෂණ වලට යනවා. ඒ නිසා මේක තව මේ පසට බාධා කරලා පසටදී නැතුව ඔක දිගේම ඉදිරියට යන්න. එතකොට මේ දේවල් වල ක්‍රියාශක්තිය වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒක තමන්ගේ අදිෂ්ඨාන ශක්තිය කුසල ඡන්දේ අනුව තමයි වැඩේ. නිසා මේ දෙකේම පරියංක ධක්මන දෙකේම පේන තියෙන ඉතරාට යන්න හදන ගතියක් මේකට තල්ලුවක් එහෙම නැත්නම් අනුග්‍රහයක් වෙන විදිහට මානසිකත්වයේ හදාන ඉදිරියට අනිකයි කරන්න. තෙරුවන් සරණයි. සක්මන ගෞරවනීය සාමින් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම සක්මන් කරද්දී වෙනදාටත් වැඩිය සතියකින් යුතුව සක්මන් කිරීමට හැකිවිය. එදිනෙදා කටයුතු කරද්දී ඒ සෑම දෙයක්ම මෙනෙහි කිරීමකින් තොරව નિરાයාසයෙන්ම මෙනෙහි වෙමින් දත් මෙදීම් ආදී කටයුතු කරන බව මට වැටහුණි. සක්මනේදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාවයන් මෙනෙහි කරන විට සත්ව සංඥාව පහව ගොස් වේදනාවක් දැනුණත් ඉදිරියට සක්මන් කරගෙන යෑමට හැකිවිය. සිතවිලි ආවා සිතවිල්ලක් යයි දැනගන්නටත් නැවත සක්මනට සිත යොමු කිරීමටත් විය. එක් පාදයකට සිත යොමු කිරීමෙන් අනිත් පාදයේ ඉබේටම එසවෙන තැබෙන බව දුටුවෙමි. මේ ආකාරයට සක්මන් කිරීමෙන් සිතත් ගතත් දෙකටම සැහැල්ලු තත්ත්වයක් පත්විය. පරයන්කය පිම්බීම හැකිලීම නිරීක්ෂණය කළෙමි. නාසිකාග්‍රයට සිත යොමු කර ආස්වාස් ප්‍රාස්වාසයේ සිදුවන ආකාරය දැකගතිමි. නාසයේ කුහර දෙකින් වායෝ ධාතුව ඇතුල් වී උගුරේ වැදී ශරීරයේ පුරාම විහිදී යන ආකාරය දැනගතිමි. පෙනහළු බඩවැල් හදවත යන ශරීරයේ සෑම ප්‍රදේශයක්ම උස්පහත් වන බව පින්බෙන හැකිලෙන ආකාරය දැක ගතිමි. උදරයේ ඉදිරියට නෙරායෙමත් උදරයේ හැකිලීමත් දැක ගතිමි. පින්බීම හැකිලීම ආදි වශයෙන් උදරයේ සිත පිහිට වීමෙන් රවුමක් සේ දැනුනි. ඉපදෙමින් මැරෙමින් යන ස්වභාවයේදී සිහියට ආවෙමි. මේ කය නිරුද්ධ වී නැවත කයට බැස ගැනීමද පටිච්ච සමුප්පාද ධර්මයේද සිහිවිනි. නැවතත් වේදනාවක් දැනුණත් දකුණු පාදයේ වේදනාව සිතින් පිරිමැද්දෙමි. වේදනාව දුරු වී ගියේ ටික වේලාවකින් වෙනත් ස්ථානයකට වේදනාව දැනෙන්නට විය. ඒද සිතින් පිරිමදින විට වේදනාව කයෙහි නොවන දෙයක් ලෙස සිතෙහි ඇතිවන දෙයක් ලෙසට දැනුනි. පිම්බීම හැකිලීම නැවත සිත යොමු විය. ඒද නොදෙනී ගොස් ටික වේලාවකින් නැවත දැනෙන්නට විය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ තවත් ඉදිරියට සිත දියුණු කරගන්නා ආකාරයකට උපදේශයක් බලාපොරොත්තු වෙමි. කොයි වගේ අර ගැම්ම වැඩි කෙන එනවා නම් පුළුවන් තරම් පරියන්කේ පොඩ්ඩක් ඉඳලා ඒ ජවනිකා ඉවර වෙනකන් එහෙම නැත්නම් ඒ බත්තලිය ඉදලා උතුරන කම වගේ පොඩ්ඩක් තල්ලු කරන එක තමයි කරන්න ඕනේ අවස්ථාවේ. තව ප්‍රශ්න කීයක් තියෙනවා? තව තුනක් තියෙනවා සර්. ඉක්මන් දෙකමනි ගන්න ඕන නේද අපි දැන්? මා විසින් ආනපාන සතිය වැඩිීමේදී මීට පෙර දිනවල හුස්ම සියුම් වී කම්පන චංචල ගති දක්වමින් සිටින විට හුස්ම ඉතාම සියුම් වී නිමිත්තක් නැති තත්ත්වයට පත් වෙන අයුරු දැක ගතිමි. නමුත් අද දිනේ මේ තත්ත්වය වෙනස් වී සිත කය සැහැල්ලු වී බිංගයක් දිගේ ඇතුළට යන්න ආසේ දැනෙනවා. හුස්මේ ඇතිවීම නැතිවීම ඉතාම හොඳින් වැටහෙනවා. ශරීරයේ සමහර කොටස් බිඳි බිඳි කැඩි කැඩි යන ආකාරය දැනෙනවා. නාම රූප දෙකේ වෙනස් වීම දුක් බව තමා වසඟේ පිහිටවීමට නොහැකි බව දැනෙනවා. ඇතිවන හැමදේම ගෙවි යන ආකාරය දැනෙනවා. මේ මොහොතේ තද ශාරීරික අප්‍රාණික බවක් දැනෙන්නට පටන් ගන්නවා. නමුත් බොහොම ශාන්ත සැහැල්ලුවෙන් විවේකී බවක් සිතට දැනෙනවා. මේ තත්ත්වය තුළ යම් වැරදි ස්වභාවයක් පවතී නම් එය නිවැරදි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය ඉස්සල්ලාලියුමේ වගේමයි මේක සැක කරන්න එපා. මේක තවත් බත්තලි ඉතිරලා එනකම් නැත්තම් ජවනිකා ඉවර වෙනකම් කාලෙමත් පොඩ්ඩක් උනන්දු කරවන්න.
අවසාන වෙනකන් හති වැටෙන්නේ නැතුව එහෙම නැත්තම් මන්දෝත්හායි වෙන්නේ නැතුව තල්ලු කරගෙන යන්න දැන් භාවනා විශ්ින් භාවනා ගැම්ම ගන්න උත්සාහ කරන වෙලාවක් තියෙනවා. පෙරවන් සරණයි අතිපූජනීය ස්වාමින්වහන්සේ පරියංක භාවනාවේදී මූලික අරමුණ ලෙස පිම්බීම හැකිලිම බලමි. ඒ මනමින් නොදෙනන අතර ඉඳහිට වාර දෙක තුනක් දැනි අප්‍රකටව යයි. වෙනත් කායික සියුම් දැනීම් දැනේ. කයේ හද සැහැල්ලු ගතිය එක විට තිබේ. තෙරපීම ඇතුළත චලන ආදී සියුම්ම පෙන්වයි. ඇතැම් විට මුළු කයම ඉදිමි ඇත්තක් සේද දෙනේ. ඉදිකටු තුඩු වලින් අනින වේදනාව තද්විඳිමි. විටින් විට මුඛයේ වේලී කෙල ගිලිමි. මෙම විපර්යාසය විටින් විට වේගයෙන් ඇති වී නැති වෙමින් මාරු වෙන අයුරු නිරීක්ෂණය කළෙමි. ඒ අතර බාහිර ශබ්ද ආදී ද අරුමුණු විය. ඇතැම් විට සිතුවිලි මතකයන්ද අතරින් රින් ගන්නට විය. ඇතැම් අරුමුණු යකඩ කැබැල්ලකට කාන්දමක් ලං කළ විට මෙන් අරුමුණ නැති වී යයි. ඇතැම් අරුමුණු දෙස මද වේලාවක් බලා සිටිමි. ඇතැම් ශබ්ද හඳුනා ගැනීමට පෙර නැති වී සිට වෙනස් අරමුණකට යයි. එක විට අරමුණු කිහිපයක් දැනෙන්නාසේ දැනෙන විට මම පොදුවේ ඒ දෙස බලා සිටියෙමි. නමුත් ඒවා ඉතා වේගයෙන් එකින් එක ඇති වී නැති වී යනු දුටුවෙමි. කය සැහැල්ලු වී යන අතර එකම තැනක සිරවේ. ඒ දෙස බලා සිටින විට නැවත පෙර දැනීම් ශරීරයේ පුරා විහිදී යයි. මේ නැවත නැවත සිදුවේ. සිත වේදනාවෙන් මිදුනි. සංසුන්‍ය පෙරට වඩා සිත දෙන සිත දෙස විමසෙල්ලෙන් බැලිය හැකිය. පැමිණි සිතුවිලි අතරේ මානේ සියුම් ලෙස සැඟවි ඇති අයුරුද වාර 7-8ක් දීම මෙනෙහි කළෙමි. ඇතැම් අවස්ථාවලදී මම දැන් කුමක්ද කරන්නේ යයි සැක සිත් ඇතිවේ. නිතර කයේ සිරවෙන ස්ථානයේ පිළිබඳ කුතුහලයක් ඇතිවේ. ඇතැම් විට ආශාවන් සිතුවිලිද ලෙස පැන නැඟි ඒ සිතුවිලිවලදී මුහුණේ ඉරියව් වෙනස් වන අයුරු සියුම්ම හඳුනා ගතිමි. ඊර්ෂ්‍යා සිද්දේ අතර විය. මේ සියලු අරමුණු පැයකමාරක් පමණ කාලයක් පුරා එකඟව සිටින් මෙනෙහි කළෙමි. ඒ නොගැඹුරු සැඩ නැති පිරිසුදු දිය පහරක් යලි පාවී යන වස්තු දෙස උඩ සිට නිරීක්ෂණය කරනවා වැනි සතුටක් ඇති වී කෙලෙස් හඳුනා ගනිමින් භවනාව ඉදිරියට වැඩුණු නිසාය. නමුත් ඒ සමගම සංවේගයත් ආත්මානුකම්පාවක් ඇති වී කඳුලක් ඉපදුනේය. එසේ වූයේ මේ අසීරු කාර්යයන් බවත් මෙම කෙලෙස් ගොඩ කෙසේ කවදා උගුලා දමන්නට හැකි වේදැයි බියක් සිතේ නැවත උපේක්ෂාවට පත් කරගතිමි. සක්මන් කිරීමට සිතක් පහළ වූයේ පරයන්කෙන් මිදුනිමි. සක්මන් භාවනාවේදී අත්විඳීම් විවිධ වේ. ඇතැම් විට කය හා මෙහෙවන සිතක් ලෙස දැනීමෙන් සක්මන සිදු කෙරේ. එවිට එතරම් දැනීම් පිළිබඳ අවබෝධයක් ඇති නොවේ. රළු සීත හිරි ආදී දැනීම් පිළිබඳ අවබෝධයක් ඇතිවේ. කය හා මෙහෙවන සිත පිළිබඳ ගිලිහේ. බොහෝ විට සක්මන ඉදිරියේ සැකිල්ලක් නිරූපණය වේ. සිත ඇතැම් විට පිට යයි. වහා පැමිණෙන අවස්ථා ඇත. මදක් අරමුණ යන අවස්ථාද ඇත. නායක සාමින් වහන්ස විවේකයක් ඇත්නම් අරමුණු මෙනෙහි කිරීමේදී උපාදානස්කන්ධයට අනුව සිදුකරන අයුරු පැහැදිලි කිරීමක් කළ හැකිද? ප්‍රබලව ඉදිරිපත් වන රාග සිත්වලදී එයින් මිදීමට භාවිතා කළ යුතු උපක්‍රම මොනවාද? ඉහත ගැටළු සඳහා ගෞරවනීය නායක සාමින් වහන්සේගෙන් පාද නමස්කාරකට උපදේශයක් බලාපොරොත්තු වෙමි. කොමිකර පරියන්ක විස්තරයේදී රූප ධර්ම පිළිබඳව කටයුතු කර තියෙන ආකාරයේ දක්ෂකමක් පේනවා. නමුත් නාම ධර්ම වශයෙන් හිතවිලි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන එනකොට තාම කෝල ගති තියෙනවා. නමුත් අර රූප පිළිබඳව තියෙන දක්ෂතාවයම නාම ධර්ම කෙරේ එනකම් භවනා කෙරුවට පස්සේ ක්‍රෝධයක් ආවත් රාගයක් ආවත් දෙකම එකට වෙනවා. වතර කිසි වෙනසක් නැති විදිහට යනවා. තාම තියෙනවා තෝරන ගතිය තියෙනවා. ඒ නිසා රූප දේශ බලනකොට සියල්ල සමදේ බලනවා වගේ සමස්තේ බලනවා කියලා කියන්නේ අන්නේ වගේ මේ මතුවෙන ඔක්කොම මොන හිතවිල්ල වුණත් ඔක්කොගම තියෙන එකම නාම ස්වභාවය කියලා තේරෙනකන් ওই ක්‍රමෙම තමයි කරන්න තියෙන්නේ. අවසාන ප්‍රශ්නය. තෙරුවන් සරණයි පින්වත් ලොකු සාමින් වහන්ස. 27 වෙනි දින සවස ඔබ වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාවේ අවසන් විනාඩි 8-10ක් පමණ කාලයේදී පමණයි ධාරණීය වුණේ. මුල ශ්‍රවණයට පමණයි සීමා වූයේ. නොවිසිරුණ සිතින් වාසය කළා. යහපත් සිතකින් සක්මනහා පරයන්ක භාවනාව තුළ ඒ දිනෙහිදී අනිත්‍ය දිය වී ගියා.
28 වෙනි දින 3:45 දක්වා උදෑසන භාවනාවේ යෙදුණා. ත්‍රිලක්ෂණයන් පෙරටු කොට සක්මන් භාවනාව විනාඩි 10ක් පමණෙහිදී පරියංක භාවනාවට යෙදුණා. වාඩි වී විනාඩි 4-5ක් පමණ සිත තැම්පත් වුණා. කය ශක්තිමත් බවක් දැනුණා. බෙල්ල පහතට සෙමින් කෙලි කඩා වැටුණා. මෙසේ තුන්වරක් සිදුවී මින්පසු රවුම් හැඩයෙන් යුත් සුදු වලාකුලක් වගේ බටයක් විරාම තබමින් උඩට නැග නොපෙනී පහලට සෙමින් පහත් වූ ආකාරයට දෙවරක් සිදුවීමෙන් අනතුරුව සීනුවක හැඩයෙන් යුතු යමක් ඉදිරියෙන් සෑදුනා. අත් දෙක ක්‍රමක්‍රමයෙන් ඉදිරියට දික්වේ. ඒට අත් දෙක තබා සුළු මොහොතක් ඒ දර්ශන පතේ මෙනෙහි කළා. අහෝ, ඒ ද එතනින් සුන්වී බවයි හැඟුණේ. දෙයත් භාවනා මානසිකාරයට සුදුසු ලෙසින් සකස් වුණා. මුහුණ සුදු වලා පටලයකින් මෙන් වැසියේ දකුණු පැත්තේ සිට කැරකි කැරකි වම් පැත්තට එසේ සිදු කැරකුණා. එසේ සිදු වී පිටුපස ඉදිරියට වම් දකුණු පස කෙනෙක් හිස් අවකාශයක් ඇති බව සටහන් වූවා. එය නිමාවක් සමග දෑත් බුරුල් වී වම දකුණු දෙපසින් දෙයත් පිටුපසට ගොස් එකට සම්බන්ධ වූවා. යලිත් වෙන් වී ක්‍රමක්‍රමෙන් ඉදිරියට ඇදී දෙපස් පාද කලවා මත ඇඟිලි දිගහැරී තැම්පත් වී ගැඹුරු හුස්මක් ක්ෂණයෙන් ඇති වී නැති වුණා. බොහෝ මොහොතක් නිහඬව ඉදිරියෙන් පිටුපසින් දෙපසින් සිතට හෝ කයට ගත යුතු ස්ථාරසාර කිසිවක් නැති බවක්, හිස් වේලා ටික වේලාවක් හිස් බවක් සිතට නැගුණා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයේ අත්හැරීමේ පාඩමක් මෙයින් වැටහීමක් වුණා. ඇතිවීමින් නැතිවීම, පැවතීමින් නැතිවීම යන ලෝකයේ තුල සිටින විට හිස ක්‍රමයෙන් පහතට නැමී දෑත් ඉදිරියට ගොස් බිමට අත් දෙක පමණක් තබා බිම අත් දෙකින් පිරිමැන්දා. එහි යමක් ගොරෝසුව තිබෙන අයුරින් දැනුණා. ඒ ඉරියව්වේ සිට විනාඩි 5ක් විතර ඇති. වෙලාව හරියට දැනෙන්නේ නැහැ. මෙනෙහි වූයේ කොහේ අත ගෑවත් අතට ගත්තත් අනිත්‍ය පසක් වූවා. ගරු ස්වාමීන් වහන්සේ මේ හිස දස දිසාවට කැරකෙව්වා. ක්‍රමක්‍රමයෙන් මේ මුහුණ පොළව දක්වා ගෙනියපු අයුරු පුදුම සහගතය. උගුර තියනවා කියා සිතුනේ ගිලි උගුර තියනවා කියා සිතුනේ කෙල කියවන්න අමාරු සමහර කෙල ගිනකොට මට කියවත මේ සිද්ධිය කියන්න හෝ ලියන්න අපහසුයි. ශාලාවේ සිට මේ භූමියේ බොහෝ දුරට ගියා. ශාලාවේ කියා දෙයක් නැහැ. කොහෙදෝ ගඳ සුවඳ තියෙන ස්ථීර දේවල්, තමා සතු දේවල්, රස දේ වටිනා දේ අහසේ පොළවේ තමා ළඟ මෙත්ත මොනවද තියෙන්නේ අසමින් එබිකං කරමින් සෙව්වා. නුඹට කිසිවක් මේ ලෝකයේ තුල නැති බව කවුදෝ කීවා. ඒ විතරක් නොවේ, නුඹට මරණය පමණයි තියෙන්නේ කියන හඬ සමග ක්‍රමක්‍රමයෙන් විනාඩි 15ක් 20ක් විතර සමහර විට භවනා ඉරියව්වේ සිටියදීම මුහුණ පොළවේ ඇඟිල්ල තෙක්ම ගිලිහි පෙනුණා. මේ රවුම් අද දවසේ කොතෙක් දුරට ඇවිද්දාද කියා නැවතුණු තැන මෙනෙහි කරමින් තමා මේ ගමන ගියේ. කතා කිරීම පිළිබඳ කිසිම සංඥාවක් සොයා බැලීමක් කළේ නැත. හැම අවස්ථාවකදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම පමණයි සිහි වුණේ දැනුණේ. ලෝකයේ ස්ථීර සාර කිසිවක් නොතිබුණු බවත්, ඇතිව පැවතින නැති වී යන නියාම ධර්මයක් බවත්, මේ විශ්වයේ ඇති බව නිදහස් මනසට විවිධ ලෙස පෙන්눔 කළා. ලෝකේ හැල හැප්පෙන කැඩෙන බිඳෙන ලෝකේ සිත කය වචනයෙන් සිදුවන අකුසල් බැහැරව සුවිසුද්ධ වූ පාරමී මග යලි යලිත් මව කුසට ගුලි නොවීමට හේතුකාරක ඉෂ්ට සිද්ධ වේවා. ගරුතර ස්වාමීන් වහන්සේට මේ සඳහා කරුණු පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. උපිත නික රවුම යනවා වගේ කියවන යනකොට තේරෙන එකනා කියන එකනා රවුම් ගහලා තියෙනවා මදිවට අපිත් අරගෙන ඇවිදිනවා වගේ. ඒ නිසා මේවා කියන දේ කෙටියෙන් කියන්න පුරුදු වෙන්න. ඒකෝ ප්‍රපංච කරනවා අඩු වෙනවා. එහෙම නැත්නම් මේ ආසයි තමයි. නැවත ඒක මේ දීර්ඝ පැඩිපුර විස්තර කරන්න යෑම බොළඳ ගතියක් නෙගදී. කියන දේ කෙටියෙන් කාරණාවට දාලා කියන්න ඕන. ඒතකොට ධර්ම ගැඹීරත්වයක් වෙනවා. බෑ භාවනා වැරද්දක් නෙමෙයි මම කියන්නේ. ඉදිරිපත් කිරීමේ වැරද්ද. ඒ නිසා මුල් වෙලාදී ওই ලවුලෙට සොල හැටි හැබැයි ඔය. ටික කාලයක් යනකොට විතරයි ඔය කාරණාවට අදාළ වෙන්නේ. ඒ සෑහුව ඉවසලා අහගෙන ඉන්න ඕන. නමුත් මතක තියාගන්න කාරණාව කෙටියෙන් ලියන්න ඉගෙන ගන්න ඕන. ඊට අපි පැයකමාරක් විතර කල් ගත තියෙන නිසා මම හිතනවා ඉතිරි
පැයකමාර විනාඩි 45 කාලවල දෙකක් ගමු කිය. විනාඩි 45ක් සක්මන් කරලා විනාඩි 45ක් පරියන්කේ තියන්න. එතකොට සුජිත් පුරවන්ද 3යි කාලට කිදී ගන්න. අපි 3යි කාලට කිදී ගන්නේ. 3යි කාල වෙනකම් විනාඩි 45ක් සක්මන් කරලා 3යි කාලේ ඉඳලා 4 දක්වා පරියන්ක භාවනා කරන්න බලාපොරොත්තු වෙනු. ඒත් එක්කම අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ මාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.